හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2022 වර්ෂයේ අගෝස්තු මාසයේ 7 වෙනි ඉරිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පාන්දර 1:30ට අපි එකතු වෙන්නේ පဋාණ සත්‍යයනයටත් ඉන්පසුව නිර්වාණ විනිශ්චය ග්‍රන්ථ රත්නය ඇසුරෙන් කරන ධර්ම සාකච්ඡාවටත්. මේ ධම් මණ්ඩපයට පැමිණි ඔබ සැම ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපි වැඩසටහන ආරම්භ කිරීම සඳහා ඉතාමත්ම ගෞරවයෙන් ශ්‍රීමති වරාගොඩ කල්යාණ මිතුරීට ආරාධනා කර සිටිනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔබතුමාට පින් සිදු වේවා. කල්යාණ මිතුරයන් සැමට තෙරුවන් සරණයි. අද දවසේ මෙම පဋාණ සජ්ජායනෙට සම්බන්ධුන ඔබ සැම ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. අපි අද දවසෙත් මේ වැඩසටහන සුපුරුදු පරිදි ලොව වැඩවදාළ සියලු බුදුරජාණන් වහන්සේලාගේ අවිජහිත දේශනාවක් වන අභිධර්ම දේශනාවේ අභිධර්ම පිටකයට අයත් පဋාණ ප්‍රකරණයේ පဋාණ නිද්දේශ වාරයේ සජ්ජායනාවටයි සම්බන්ධ වන්නේ. ඒ සඳහා පළමුවෙන්ම අපි තිසරණ සහිත පංචශීලයේ සමාදන් වී වැඩසටහන ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පဋාණ දේශකස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පဋාණ දේශකස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පဋාණ දේශකස්ස. විචිත් මති ගම්බීර මනන්ත නය මණ්ඩිතං පဋාණං සම්මසන්තස්ස. විමලාමිත බුද්ධියා යස්ස දේහානික්ඛමින්සු සුභාචබ්බන්නරංසියෝ නීලපීතා රත්තසේතා මංජිත්තාච පබස්සරා. තං ලෝකනාතං සුගතං ධම්මංච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ටං නමාමි සිරසාදරං. සාදු සාදු සාදු. පဋාණ උපදේශ පාළි. හේතු පච්චයෝ ආරම්මන පච්චයෝ
අධිප්‍රතිපච්චයෝ අනන්තරපච්චයෝ සමනන්තරපච්චයෝ සහජාතපච්චයෝ අඤ්ඤමඤ්ඤපච්චයෝ නිස්සයපච්චයෝ උපනිස්සයපච්චයෝ පුරේජාතපච්චයෝ පච්චාජාතපච්චයෝ ආසේවනපච්චයෝ කම්මපච්චයෝ විපාකපච්චයෝ ආහාරපච්චයෝ ඉන්ද්‍රියපච්චයෝ ඥානපච්චයෝ මග්ගපච්චයෝ සම්පයුත්තපච්චයෝ විප්‍රයුත්තපච්චයෝ අත්තිපච්චයෝ නත්තිපච්චයෝ විගතපච්චයෝ අවිගතපච්චයෝ තීපච්චයුන්දේසෝ පච්චය නිද්දේසෝ හේතුපච්චයෝති හේතු හේතු සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානංච රූපානං හේතුපච්චයේන පච්චයෝ ආරම්මන පච්චයෝති රූපායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානංච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ සන්දායතනං සෝත විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ ගන්ධායතනං ඝාන විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ රසායතනං ජීවා විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ පොට්ටම්බායතනං කාය විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ රූපායතනං සන්දායතනං ගන්ධායතනං රසායතනං පොට්ඨම්බායතනං මනෝධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ සම්මේ ධම්මා මනෝවිඤ්ඤාණ ධාතුයා සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ යං යං ධම්මං ආරබ්බයේ ධම්මං උප්පංජන්ති චිත්ත චේතසිකා ධම්මා තේ ධම්මා තේ සන්ති සං ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ අධිපතිපච්චයෝති ඡන්දාධිපති ඡන්ද සම්පයුත්තකානං ධම්මානං තං සමුත්තානානං ච රූපානං අධිපතිපච්චයේන පච්චයෝ විරියාධිපති විරිය සම්පයුත්තකානං ධම්මානං තං සමුත්තානානං ච රූපානං අධිපතිපච්චයේන පච්චයෝ චිත්තාධිපති චිත්ත සම්පයුත්තකානං ධම්මානං තං සමුත්තානානං ච රූපානං අධිපතිපච්චයේන පච්චයෝ විමංසාධිපති විමංසා සම්පයුත්තකානං ධම්මානං තං සම්මුත්තානානං ච රූපානං
අධිපති පච්චයේන පච්චයෝ යං යං ධම්මං ගරුං කତ୍වා යේයේ ධම්මා උප්පජ්ජନ୍ତି චිත්ත චේතසිකා ධම්මා තේතේ ධම්මා තේසන්තේ සම්ධම්මානං අධිපති පච්චයේන පච්චයෝ අනන්තර පච්චයෝති චක්ඛු විඤ්ඤාණ ධාතු තං සංපයුත්ත කාච ධම්මා මනෝ ධාතු යා තං සංපයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සංපයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යා තං සංපයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ සෝත විඤ්ඤාණ ධාතු තං සංපයුත්ත කාච ධම්මා මනෝ ධාතු යා තං සංපයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සංපයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යා තං සංපයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ දහන විඤ්ඤාණ ධාතු තං සංපයුත්ත කාච ධම්මා මනෝ ධාතු යා තං සංපයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සංපයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යා තං සංපයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ ජීවා විඤ්ඤාණ ධාතු තං සංපයුත්ත කාච ධම්මා මනෝ ධාතු යා තං සංපයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සංපයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යා තං සංපයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ කාය විඤ්ඤාණ ධාතු තං සංපයුත්ත කාච ධම්මා මනෝ ධාතු යා තං සංපයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සංපයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යා තං සංපයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අකුසල ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා
පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමාං අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ යේසං යේසං ධම්මානං අනන්තරා යේයේ ධම්මං උප්පංජන්ති චිත්ත චේතසිකා ධම්මා තේතේ ධම්මා තේසං තේසං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ සමනන්තර පච්චයෝති චක්කු විඤ්ඤාණ ධාතු සංසම්පයුත්තකාච ධම්මා මනෝ ධාතු යාතං සංසම්පයුත්තකානං ච ධම්මානං සමනං පෙර පච්චයේන පච්චයෝ මනෝ ධාතු සංසම්පයුත්තකාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යාතං සංසම්පයුත්තකානං ච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ සෝත විඤ්ඤාණ ධාතු සංසම්පයුත්තකාච ධම්මා මනෝ ධාතු යාතං සංසම්පයුත්තකානං ච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු සංසම්පයුත්තකාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යාතං සංසම්පයුත්තකානං ච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ ධාන විඤ්ඤාණ ධාතු සංසම්පයුත්තකාච ධම්මා මනෝ ධාතු යාතං සංසම්පයුත්තකානං ච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු සංසම්පයුත්තකාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යාතං සංසම්පයුත්තකානං ච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ ජීවා විඤ්ඤාණ ධාතු සංසම්පයුත්තකාච ධම්මා මනෝ ධාතු යාතං සංසම්පයුත්තකානං ච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු සංසම්පයුත්තකාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යාතං සංසම්පයුත්තකානං ච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ කාය විඤ්ඤාණ ධාතු සංසම්පයුත්තකාච ධම්මා මනෝ ධාතු යාතං සංසම්පයුත්තකානං ච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු සංසම්පයුත්තකාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යාතං සංසම්පයුත්තකානං ච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අව්‍යාකතානං ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ
පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං සමනන්තර පච්චයේන පච්චය පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං සමනන්තර පච්චයේන පච්චය පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං සමනන්තර පච්චයේන පච්චය යේසං යේසං ධම්මානං සමනන්තරා යේයේ ධම්මං උප්පඤ්ඤන්ති චිත්තචේතසිකා ධම්මා තේතේ ධම්මා තේසං තේසං ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ සහජාත පච්චයෝති චත්තාරෝ ඛණ්ඩං අරූපිනෝ අඤ්ඤමඤ්ඤං සහජාත පච්චයේන පච්චයෝ චත්තාරෝ මහභූතං අඤ්ඤමඤ්ඤං සහජාත පච්චයේන පච්චයෝ ඔක්ඛංචික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සහජාත පච්චයේන පච්චයෝ චිත්තචේතසිකා ධම්මා චිත්තසමුත්ථානං රූපානං සහජාත පච්චයේන පච්චයෝ මහභූත උපාදාය රූපානං සහජාත පච්චයේන පච්චයෝ රූපිනෝ ධම්මා රූපිනං ධම්මානං කිංචි කාලේ සහජාත පච්චයේන පච්චයෝ කිංචි කාලේන සහජාත පච්චයේන පච්චයෝ අඤ්ඤමඤ්ඤ පච්චයෝති චත්තාරෝ ඛණ්ඩං අරූපිනෝ අඤ්ඤමඤ්ඤ පච්චයේන පච්චයෝ චත්තාරෝ මහභූතා අඤ්ඤමඤ්ඤ පච්චයේන පච්චයෝ ඔක්ඛන්ති ඝනේ නාම රූපං අඤ්ඤමඤ්ඤ පච්චයේන පච්චයෝ නිස්සය පච්චයෝති චත්තාරෝ ඛණ්ඩං අරූපිනෝ අඤ්ඤමඤ්ඤං නිස්සය පච්චයේන පච්චයෝ චත්තාරෝ මහභූතාඤ්ඤමඤ්ඤං නිස්සය පච්චයේන පච්චයෝ ඔක්ඛන්ති ඝනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං නිස්සය පච්චයේන පච්චයෝ චිත්තචේතසිකා ධම්මා චිත්තසමුත්ථානං රූපානං නිස්සය පච්චයේන පච්චයෝ මහභූත උපාදාය රූපානං නිස්සය පච්චයේන පච්චයෝ චක්කායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ සෝතායතනං සෝත විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ ඝානායතනං ඝාන විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ ජීවායතනං ජීවා විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ කායායතනං කාය විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ
යං රූපං නිස්සාය මනෝ ධාතු ච මනෝ විඤ්ඤාණ ධාතු ච වත්තන්ති සං රූපං මනෝ ධාතු යාච මනෝ විඤ්ඤාණ ධාතු යාච තං සම්පයුත්තේ කානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ උපනිස්සය පච්චයෝති පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං තේසං චි උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාසතානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං තේසං චි උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාසතානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමං අභ්‍යාසතා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාසතානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමං අභ්‍යාසතා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමං අභ්‍යාසතා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ උතු භෝජනම් පි උපනිස්සය පච්චයේන පච්චයෝ පුංගලෝපි උපනිස්සය පච්චයේන පච්චයෝ සේනාසනම් පි උපනිස්සය පච්චයේන පච්චයෝ පුරේජාත පච්චයෝති චක්කායතනං චක්ඛු විඤ්ඤාණ ධාතු යාතං සම්පයුත්තකානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ සෝතායතනං සෝත විඤ්ඤාණ ධාතු යාතං සම්පයුත්තකානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ ගානායතනං ගාන විඤ්ඤාණ ධාතු යාතං සම්පයුත්තකානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ ජීවායතනං ජීවා විඤ්ඤාණ ධාතු යාතං සම්පයුත්තකානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ කායායතනං කාය විඤ්ඤාණ ධාතු යා සංසම්පයුත්තකානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ රූපායතනං චක්ඛු විඤ්ඤාණ ධාතු යා සංසම්පයුත්තකානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ සද්ධායතනං සෝත විඤ්ඤාණ ධාතු යා සංසම්පයුත්තකානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ ගන්ධායතනං ඝාන විඤ්ඤාණ ධාතු යා සංසම්පයුත්තකානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ
රසායතනං ජීවා විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්තේ කානං ච ධම්මානං පුරේජාත පච්චේන පච්චයෝ පොට්ටම්බායතනං කාය විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්තේ කානං ච ධම්මානං පුරේජාත පච්චේන පච්චයෝ රූපායතනං සද්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටම්බායතනං මනෝධාතුයාතං සංසයුත්තකානං ච ධම්මානං පුරේජාත පච්චේන පච්චයෝ යං රූපං නිස්සාය මනෝධාතු ච මනෝවිඤ්ඤාණධාතු ච වත්තන්ති තං රූපං මනෝධාතුයාතං සංපයුත්තකානං ච ධම්මානං පුරේජාත පච්චේන පච්චයෝ මනෝවිඤ්ඤාණධාතුයාතං සංපයුත්තකානං ච ධම්මානං කිංචි කාලේ පුරේජාත පච්චේන පච්චයෝ කිංචි කාලේන පුරේජාත පච්චේන පච්චයෝ පච්ඡාජාත පච්චයෝති පච්ඡාජාතා චිත්තචේතසිකා ධම්මා පුරේජාතස්ස හිමස්ස කායස්ස පච්ඡාජාත පච්චයේන පච්චයෝ ආතේවන පච්චයෝති පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං ආසේවන පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං ආසේවන පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කිරියාභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං ක්‍රියාභ්‍යාකතානං ධම්මානං ආසේවන පච්චයේන පච්චයෝ කම්ම පච්චයෝති කුසලා කුසලං කම්මං විපාකානං කන්දානං කතත්තාච රූපානං කම්ම පච්චයේන පච්චයෝ චේතනා සම්ප්‍රයුත්තකානං ධම්මානං තං සමුත්තානං ච රූපානං කම්මපච්චේන පච්චයෝ විපාකපච්චයෝති විපාකාචත්තාරෝ කන්දං අරූපිනෝ අඤ්ඤමඤ්ඤං විපාකපච්චේන පච්චයෝ ආහාර පච්චයෝති පබලින්කාරෝ ආහාරෝ ඉමස්ස කායස්ස ආහාර පච්චයේන පච්චයෝ අරූපිනෝ ආහාර සම්පයුත්තකානං ධම්මානං තං සමුත්තානං ච රූපානං ආහාර පච්චයේන පච්චයෝ ඉන්ද්‍රිය පච්චයෝති චක්ඛුන්ද්‍රියං චක්ඛු විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ සෝතින්ද්‍රියං සෝත විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ ඝානින්ද්‍රියං ඝාන විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ ජීවේන්ද්‍රියං ජීවා විඤ්ඤාණ ධාතුය
තං සම්පයුත්තකානං ච ධම්මානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ කායින්ද්‍රියං කාය විඤ්ඤාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ රූප ජීවිතේන්ද්‍රයං කටත්තා රූපානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ අරූපිනෝ ඉන්ද්‍රියා සංසයුත්තකානං ධම්මානං තං සමුත්තානං ච රූපානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ ඥානපච්චයෝති ඥානංගානි ඥානසම්පයුත්තකානං ධම්මානං සංසමුත්තානං ච රූපානං ඥානපච්චයේන පච්චයෝ මග්ගපච්චයෝති මග්ගංගානි මග්ගසම්පයුත්තකානං ධම්මානං තං සමුත්තානං ච රූපානං මග්ගපච්චයේන පච්චයෝ සම්පයුත්තපච්චයෝති චත්තාරෝ ඛණ්ඩං අරූපිනෝ අඤ්ඤමඤ්ඤං සම්පයුත්තපච්චයේන පච්චයෝ විප්පයුත්තපච්චයෝති රූපිනෝ ධම්මං අරූපීනං ධම්මානං විප්පයුත්තපච්චයේන පච්චයෝ අරූපිනෝ ධම්මාරූපීනං ධම්මානං විප්පයුත්තපච්චයේන පච්චයෝ අත්ථිපච්චයෝති චත්තාරෝ ඛණ්ඩං අරූපිනෝ අඤ්ඤමඤ්ඤං අත්ථිපච්චයේන පච්චයෝ චත්තාරෝ මාභූතාඤ්ඤමඤ්ඤං අත්ථිපච්චයේන පච්චයෝ ඔක්ඛංචික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං අත්ථිපච්චයේන පච්චයෝ චිත්තචේතසිකා ධම්මා චිත්තසමුත්තානං රූපානං අත්ථිපච්චයේන පච්චයෝ මාභූතං උපාදාය රූපානං අත්ථිපච්චයේන පච්චයෝ චක්කායතනං චක්ඛු විඤ්ඤාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ සෝතායතනං සෝත විඤ්ඤාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ ගානායතනං ගාන විඤ්ඤාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ ජීවායතනං ජීවා විඤ්ඤාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ කායායතනං කාය විඤ්ඤාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ රූපායතනං චක්ඛු විඤ්ඤාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ සද්ධායතනං සෝත විඤ්ඤාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ ගන්ධායතනං ගාන විඤ්ඤාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ
තසායතනං ජීවා විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ පොට්ටම්බායතනං කාය විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ රූපායතනං සද්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටම්බායතනං මනෝධාතුයා තං සම්පයුත්ත කානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ යං රූපං නිස්සාය මනෝධාතු ච මනෝවිඤ්ඤාණ ධාතු ච වත්තන්ති තං රූපං මනෝධාතුයා ච මනෝවිඤ්ඤාණ ධාතුයා ච තං සම්පයුත්ත කානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ නත්ථි පච්චයෝති සමනන්තර නිරුද්ධා චිත්ත චේතසික ධම්මා පටුප්පන්නානං චිත්ත චේතසිකානං ධම්මානං නත්ථි පච්චයේන පච්චයෝ විගත පච්චයෝති සමනන්තර විගතා චිත්ත චේතසික ධම්මා පටුප්පන්නානං චිත්ත චේතසිකානං ධම්මානං විගත පච්චයේන පච්චයෝ අවිගත පච්චයෝති චත්තාරෝ ඛණ්ඩාරූපිනෝ අඤ්ඤමඤ්ඤං අවිගත පච්චයේන පච්චයෝ චත්තාරෝ මහභූතාඤ්ඤමඤ්ඤං අවිගත පච්චයේන පච්චයෝ ඔක්ඛංචික්ඛනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං අවිගත පච්චයේන පච්චයෝ චිත්ත චේතසික ධම්මා චිත්ත සමුට්ඨානං රූපානං අවිගත පච්චයේන පච්චයෝ මහා භූත උපාදාය රූපානං අවිගත පච්චයේන පච්චයෝ චක්කායතනං චක්කු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ සෝතායතනං සෝත විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ ගානායතනං ගාන විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ ජීවායතනං ජීවා විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ කායායතනං කාය විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ රූපායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ සන්නායතනං සෝත විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ ගන්ධායතනං ගාන විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ රසායතනං ජීවා විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ පොට්ටම්බායතනං කාය විඤ්ඤාණ ධාතුයා
තං සම්පයුත්තේ කානං ච ධම්මානං අවිගත පච්චේන පච්චයෝ රූපායතනං සන්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ඨම්භායතනං මනෝධාතුයාතං සම්පයුත්තේ කානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ යං රූපං නිස්සාය මනෝධාතු ච මනෝවිඤ්ඤාණ ධාතු ච වත්තන්ති කං රූපං මනෝධාතුයා ච මනෝවිඤ්ඤාණ ධාතුයා ච කං සම්පයුත්තේ කානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝති ප්‍රත්‍යය නිද්දේශෝ නිට්ඨිතෝ සාධු 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 මං හිතනවා හැමෝම මේ පဋාණ සජ්ජායනේ කරන්න ඇති කියලා. හොඳයි, අද අනිත් වැඩසටහන පටන් ගන්න කලින් අපි විශේෂයෙන්ම ආශිර්වාද එහෙමත් නැත්නම් පුණ්‍යානුමෝදනාවක් සහිතව ආශිර්වාදයක් කිරීම සඳහා ශ්‍රීමති මහත්මියට ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා. නැවත වරක් තෙරුවන් සරණයි. සෑම දිනාටම තෙරුවන් සරණයි. අපේ මේ අප සෑම සියලුම දෙනා බොහෝ දෙනෙක් මෙතන ඉන්න කලකපටන් පූජනීය දෙනියයි උපසම සාමින්හන්සේගේ අභිධර්ම පිටක දේශනාවලට සවන් දුන්නා සම්බන්ධ වෙන පිරිසක් දැනටත්. උන්වහන්සේ ඒ සෑම දේශනාවක්ම පටන් ගන්න විටත් අවසානයේ අපට සිහිපත් කරනවා සම්බුද්ධ ශාසනයේ මේ චිර පැවැත්ම සඳහා අභිධර්ම පිටකය අධ්‍යයනය කිරීමේ වැදගත්කම. ඒ කියන්නේ සම්බුද්ධ ශාසනයේ අතුරුදහන් වෙන විට පළමුවෙන්ම අතුරුදහන් වෙන්නේ අභිධර්ම පිටකයත්. ඒනොත් මුලින්ම අතුරුදහන් වෙන කොටස අනන්තනාය සමන්නාගත පဋාණ ප්‍රකරණ විෂයාන්තර්ගත ධර්මය කියලා. ඉතින් ඒ අනුව උන්වහන්සේ ඒවකට හේතුව වශයෙන් උන්වහන්සේ පැහැදිලි කරලා දුන්නා අනන්තනාය සමන්නාගත පဋාණ ප්‍රකරණයේ අන්තර්ගත ගාම්භීර දැනුම පිළිබඳ උගතුන් හිඟ වෙලා යාමත් බෞද්ධ ජනයා අතර පဋාණ ධර්ම පරිහරණය නොවීමත් කියන කරුණු නිසායි කියලා මේ ප්‍රධාන වශයෙන්ම අතුරුදහන් වීමට හේතු වෙන්නේ. ඒ නිසා සම්බුද්ධ ශාසනයේ තිර පැවැත්මටත් අභිධර්ම පිටකය පဋාණ ප්‍රකරණ අධ්‍යයනය කිරීම, සජ්ජායනා කිරීම, දරා සිටීම, බොහෝ පිරිසකට ඉගැන්වීම ආදිය කළ යුතු බව උන්වහන්සේ අපට දැඩි ලෙස අවධාරණය කර කියලා දුන්නා. උනන්දු කරවන්න කියලා. ඒ අනුව තමයි අපි මෙම වර්ෂයේ ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා මේ උතුම් පဋාණ දේශනාව ආරම්භ කරේ. පဋාණ දේශනා සජ්ජායින පූජනීය උපසම ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිත පරිත්‍යාගයෙන් මේ ධර්මය පවත්වාගෙන යන්න උපකාර වෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක්. බොහෝ ගිහි පැවිදි පින්නතුන්ට මේ ධර්මය පැහැදිලි කර දෙන ස්වාමීන් වහන්සේ නමක්. මේ දවස්වල උන්වහන්සේ රෝගාතුරෝ පස වෙන බව අපිට දැනගන්න ලැබුණා. පසුගිය සතියේ දින කීපයකම වැඩසටහන් වලට සම්බන්ධ වුණෙත් නැහැ. අප සෑම සියලුම දෙනා මේ අනන්තනය සමන්නාගත සමන්ත පဋාණ ප්‍රකරණයට පඤ්ඤා වාර සජ්ජායනයේදී මේතා ක්‍රස් කරගත් සියලුම කුසල් බලයෙන් උන්වහන්සේට ඉක්මනින් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු. අනන්ත සසර පටන් ලොව වැඩවදාළ අනන්ත අපරිමාණ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේලාගේ අනන්ත බුද්ධ ගුණ බලයෙන්, අනන්ත බුද්ධ තේජානුභාවයෙන්, අනන්ත බුද්ධ ඥානානුභාවයෙන් අපගේ ස්වාමින් වහන්සේට කරන්නා උසියලු ප්‍රතිකාරවලින් ඒකාන්ත ගුණ ලැබී ස්වාමින් වහන්සේ ඉක්මනින් පූර්ණ වශයෙන් සුවපත් වේවා. අසදෘෂ රුවන්වැලි මහසෑ රජාණන් වහන්සේගේ අපරිමිත ගුණ බලයෙන්, විජයශ්‍රී ජයශ්‍රීමා බෝසමින්දානන්ගේ අපරිමිත වූ ගුණ බලයෙන්, සතර දළදා වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන්, ලලාට ධාතුන් වහන්සේගේ, කේශධාතුන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන්, අනන්ත වූ ආර්ය බ්‍රහ්මරාජ ගුණ බලයෙන්, අනන්ත ආර්ය දිව්‍යරාජ ගුණ බලයෙන්,
අනන්ත මහබෝසතුන් වහන්සේලාගේ අපරිමිත ගුණ බලයෙන්, ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ශීලාදී ගුණ බලයෙන් ස්වාමින් වහන්සේ ඉක්මනින් සුවපත් වේවා. කරන්නා වූ වෛද්‍ය ප්‍රතිකාර වලින් ඒකාන්ත ගුණ ලැබේවා. තමන් වහන්සේ ප්‍රාර්ථනා කරන ආකාරයට ශාසනයට සේවය කරමින් සිත්සේ පාරමී දම් පුරාගෙන පතන බෝධියකින් නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා උන්වහන්සේට ධෛර්ය ශක්තිය වීරිය කායික මානසික නිරෝගී භාවය ඉක්මනින් ලැබේවා. උන්වහන්සේ සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. සාදු 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 ගොඩාක් පිං සාදු. හොඳයි, එහෙමනම් අපි අපි ඇත්ත වශයෙන්ම මේ වැඩසටහන පටන් ගත්තෙත් උන්වහන්සේගේ මූලිකත්වයේ නිසාමයි, ඒ අපිට දීපු උනන්දුව නිසාම. ඒකින්ද අපි ඒ විදිහට අපේ ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා අපි හැමෝම. අපි අද දවසට නියමිත දහම් කොරසට ඊළඟට අපි යොමු වෙමු. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. මගේ ස්ක්‍රීන් එක පේනවද? එහෙමයි මහත්මයා, පේනවා. හොඳයි, එහෙනම් අපි නැවතත් බුදුරජාන් වහන්සේට නමස්කාර කරමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අපි පසුගිය සතියේ ආරම්භ කරා අතිපූජනීය රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේ විසින් රචිත නිර්වාණ විනිශ්චය සහ පුනරුත්පත්ති ක්‍රමය කියන පොත අධ්‍යයනය කරමු කියලා. ඉතින් අපි අද දවසේ මූලිකවම මේ නිර්වාණය කියන එක ගැන දෙන උන්වහන්සේ මේ ග්‍රන්ථ රත්නයේ දෙන අර්ථය ගැන පොඩ්ඩක් කතා කරමු. කාල වේලාව අනුව අපි ඒක විස්තර කරගමු. මම මේක වචනෙන් වචනට විස්තර කරන්නෙත් නැහැ. ඒ වගේම සමහර වචනවල තේරුම අපිට තේරුම් ගන්න බැරි තරම් ගැඹුරුයි, වෙනස්. අපි එදිනෙදා කතා කරන වචන නෙවෙයි තියෙන්නේ. නමුත් හැකි ආකාරයෙන් ඒක අපි විස්තර කරගෙන ඉදිරියට යමු. මේක වචනේ වශයෙන් කියනට වඩා මම අර්ථය වශයෙන් කියන්නම්. මේකේදී මුලින්ම ගාථා තුනක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නයේ සංඝ රත්නයටත් නමස්කාර කිරීම වශයෙන් ඇති ගාථා තුනක්. ඒකෙත් මට හුඟක් වෙලාවට තියෙන අකුරු දීලා තියෙන විදිහ බැලුවම් පොඩ්ඩක් අපහැදිලිකමක් තියෙනවා ඒකේ ශබ්ද කිරීම වශයෙන්. ඒක නිසා මම මේක ශබ්ද කරන්න යන්නේ නැහැ, හැමෝම බලාගන්න එක. මේකේ මූලික අර්ථය තමයි බුද්ධ ධම්ම සංඝ කියන ඒ ත්‍රිවිධ රත්නයට නමස්කාර කිරීම. මේකෙදි මුලින්ම පටන් ගන්න දෙයක් තමයි මේ නිර්වාණය කියන එකේ දල තේරුමක් අපිට ලබා දෙන්න තමයි මුල පරිච්ඡේද කීපෙම්ම නැත්තම් මේ මුල කොටසෙන් අදහස් කරලා තියෙන්නේ. එතකොට මේක කියනවා මේ අශේෂ ඤෙය්‍ය ධර්ම විශේෂයි. ඤෙය්‍ය ධර්ම කියලා කියන්නේ අපි දන්නවා පංච ඤෙය්‍ය, කියන්නේ දැනගත යුතු ධර්ම කොටස් තමයි මේ ඤෙය්‍ය ධර්ම කියලා කියන්නේ, නේද? සංඛාර, විකාර, අපි ශ්‍රීමති මහත්මිය මතකද ඒ ටික? සංස්කාර, විකාර, ලක්ෂණ, ප්‍රඥප්ති, නිර්වාණ. සංස්කාර, විකාර, ලක්ෂණ, ප්‍රඥප්ති, නිර්වාණ කියන අපි ඒක ඇත්තටම සාකච්ඡා කරලා තියෙනවා බුදුගුණ යටතේ. ඒ වගේ ඒ ඤෙය්‍ය ධර්ම විශේෂෙහි හරියට මේ දිරපු කොළයක් ඇතුළේ යවන යකඩ උලක් වගේ විනවිද යන අනන්ත ඥාන බලයෙන් සමන්නාගත විමුක්තිනායක වූ ලෝක සිවංකර වූ අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වහන්සේ බෝධි මූඩේදී අවබෝධ කොටගත්ත, ප්‍රතිවේද කොටගත්ත, ඒ වගේම එහෙම අවබෝධ කරගෙන උද්ගටිතන්න විපඤ්ඤාඤ්ඤ ඤෙය්‍ය
කියන පුද්ගලයන්ට එකන ඒගොලන් තමයි වේනය පුද්ගලයෝ කියලා කියන්න. එකන මේ ධර්මය වඩල මේ ප්‍රතිපදාව වඩල ධර්මාවබෝධය කරගන්න පෙළඹෙන පුද්ගලයෝ තමයි මේ වේනය ජනයා කියලා කියන්න. අන්න ඒ අයට අවබෝධ කරවලා දෙන සංසාර දුක කියන මේ මහා සාගරේ දුක්ඛ සාගරේ ගිල්ල ඉන්න සත්වයන්ට අසහාය කියලා කියන්නේ මේ වෙන එකට සම කරන්න බැරි එකම එක වූ අපි යුනික් කියලා කියන්නේ ඒ වගේ අසහාය ප්‍රතිෂ්ඨාව කියලා කියන්නේ ඒගොල්ලන්ට පිහිටන්න උදව් කරන භූමියක් බඳු පරමාර්ථ සත්‍ය වශයෙන් හැම කාලෙම විද්‍යාමාන වෙන බුදු පසේ බුදු ඒ වගේම රහතන් වහන්සේලා පැමිණිච්ච ඒ වගේම ඒ පැමිණිලා ප්‍රීතියෙන් උදම් ඇනු අපි දන්නවා තේරගාථා තේරිගාථාදීන් ගත්තහම ඒ ප්‍රීතියෙන් උදම් ඇනු අවස්ථාවක් ඒවා සකල ක්ලේශ භාරයන්ගේ විමුක්තියෙන් ඒ කියන්නේ අපි දන්නවා රහත් වුණාම අපි කියනවා ඕහිත භාරෝ කියන රහතන් වහන්සේට ඒ කියන්නේ මේ ස්කන්ධ බර බිමින් තිබ්බ කෙනෙක් කියලා කෙලෙස් බර බිමින් තිබ්බ කෙනෙක් කියලා අපි ඕහිත බාරෝ කියලා කියනවා. එතකොට අන්න ඒ විමුක්තියෙන් ශාන්ත සුඛ ස්වરૂපේ තියෙන ධර්ම රත්නයක් ඇත්තේ කියලා කියනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් ඉස්සලාම ප්‍රතිවේද කරගෙන ඊට පස්සේ උද්ගරිතඤ්ඤ වගේ ඒ කියන්නේ වචනේ කියපු තරම් වචන කොටසක් කියපු පමණින්ම අවබෝධ කරගන්න. ඒ වගේ ආදී එහෙම නැත්නම් ඒක විස්තර කරට පස්සේ ඉගෙන ගන්න. නමුත් සමහරව ඉන්නවා ටිකක් මහන්සි වෙලා තව ටිකක් කල් ගිහිල්ලා අවබෝධ කරගන්න උත්සාහයෙන් අවබෝධ කරගන්න. ඒ ජනයාට අවබෝධ කර වූ මේ සංසාර දුකේ ගිල්ල ඉන්න සත්වයන්ට සසඳන්න බැරි භූමියක් නැත්නම් ඉන්න තැනක් පරමාර්ථ සත්‍ය වශයෙන් හැම කාලෙකම තියෙන දෙයක් ඒ තමයි හැමෝම සතුටු වෙච්ච පිනා ගිහිල්ල උදම් මැනුවා වූ කෙලෙස් බර අතහැරියා වූ නැත්නම් කෙලෙස් බරින් මිදුනා වූ ඒ ශාන්ත ස්වරූප වූ ධර්ම රත්නයක් තියෙනවා. ඒ තමයි නිර්වාණය. මුලින්ම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්නවා ඊට පස්සේ අනිත් අයටත් ඒ අනුව කියලා දෙනවා. ඉතින් ඒකට තමයි ඒ ධර්ම රත්නයට තමයි නිර්වාණය කියලා කියන්නේ. එතකොට ඒ නිර්වාණ ධර්මය කියන එක දැන් අපි පොළව ගස් පර්වත ගත්තාම ඒ වගේ යම්කිසි සටහනක් තියෙනවා මේ අහවල් තැන තියෙනවා කියලා මෙන්න මේ හැඩයෙන් තියෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි නිර්වාණය කියන එක ඒ විදිහට සටහනක් තියෙන හරි නැත්තම් මේ හටගත්ත දැන් අපි දන්නවනේ නිර්වාණය කියනකොට අපි අසංකතයි කියලා කියන්නේ ඒ කියන්නේ ප්‍රත්‍යයන්ගෙන් හටගත් ගතියක් නැති ගතියක් තියෙනවනේ. ඒක නිසා සටහනක්වත් හටගත් ගතියක්වත් තියෙන ධර්මයක් නෙවෙයි මේ නිර්වාණය කියන්නේ කියන එක තමයි මෙතෙන්දි පෙන්නලා දෙන්නේ. නමුත් මේක නිත්‍යව පවතිනවා කියලා කියනවා. නිත්‍යව පවතිනවා. ඒ කියන්නේ විද්‍යාමාන වෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ ඒක නැහැයි කියලා කියන්නේ මේක පවතින ධර්මයක්. ඒක කිසි කලක අභාවයට පැමිණෙන්නේ නැහැ. මොකද අපි සංකත ධර්ම වලට තමයි කියන්නේ උප්පාද වය කියලා දෙයක් පනවන්න පුළුවන් සංකත ධර්ම වලට. ඒ තිතිය අතර වෙනස් වෙන උප්පාදයත් වයත් අතර වෙනස් වෙමින් පවතින දෙයක් කියලා අපි හඳුන්වන්නේ නිතරම සංස්කාර ධර්මය. ඒ කියන්නේ සංකත ධර්මය. හැබැයි මේ අසංකත නිසා මේක අභාවයකට පැමිණෙන ධර්මයක් නෙවෙයි. ඒ වගේම හට ගැනීමකුත් පෙන්වන්න බැරි ධර්මයක් තමයි නිර්වාණය කියන්නේ කියලා මෙතනදි සඳහන් කරනවා. ලෝකයේ ඉක්ම පැවතියෙහින් ලෝකෝත්තර වුණා. ඒ කියන්නේ ලෝකයේ ඉක්මවා ගිහිල්ලා ලෝකය කියලා කියන්නේ අපි එදිනෙදා අපට හමු වන සංකත ධර්මත් එක්ක කරන ගණදෙනු තමයි ලෝකය කියලා කියන්නේ. සංකත ධර්ම හා ඒ සමග ඒහා කරන ගණදෙනු. ඒක ඉක්මවා ගිය එක තමයි මේ ලෝකෝත්තර කියලා කියන්නේ. ඒතකොට මේ නිර්වාණයත් ලෝකෝත්තර ධර්මයක්. මෙලොවෙහි හෝ පරලොවෙහි නොවන හේයින් යම් කිසි දිසාවක දේශයක නොපිහිටියා වූ ධර්මයක. මේකට කියන්න බෑ නිර්වාණය තියෙන්නේ අහවල් දිසාවේ කියලා. ඒ කියන්නේ මේ ලොවෙත් නෙවෙයි යම් කිසි කෙනෙක් හිතනවා නම් මේක පරලොවේ. දැන් නිවන් දකින්න හුඟක් වෙලාවට දැන් වෙනත් ආගම්වල
නිතරම තියන්නේ ස්වර්ගයට යන්නේ කොහොමද? ඒගොල්ලන්ගේ ස්වර්ගය කියන එකේ තමයි සැප තියෙන්නේ. එතනට යන්නේ මේ ජීවිතයෙන් පස්සේ. දැන් මේ නිර්වාණය කියන එක මේ ලෝකෙත් නෙවෙයි, පරලෝකෙත් නෙවෙයි. ඒ වගේම කිසිම දිශාවක අහවල් දිශාවි තියනවා කියලා කියන්න පුළුවන් තැනක පිහිටියා වූ ධර්මයකුත් නෙවෙයි. ඒ වගේම කියනවා මේ සකල සත්‍යයන්ගේම නිලීයන ස්ථානය වූද, සකල සත්‍යයන්ගේ නිලීයන ස්ථානය වූද කියලා කියනකොට අපි මේ නිලීයන කියන එකේ තේරුම බැලුවොත් ඒකේදී අපිට තේරෙන දෙයක් තමයි මේ නිලීයනවා කියලා කියන්නේ සංගේ. දැන් අපි සිත හැඟ වෙනකොටත් අපි නිලීයන ගතිය කියලා කියනවා. දැන් ඒ වගේම මේකේදී ආවරණය වෙන හැමෝටම පොදු ස්ථානයක් වුවත් තමා කෙරෙහි එකද සත්‍යයක් නැත්තව ධර්මයක්. දැන් මේක නිර්වාණය කියන තැන සත්වයන් කියන අයගේ තොර තැන. තොර තැනක් කියලා කියන්න බෑ, එතන තොර දෙයක්. ඒ ධර්මය සත්වයන්ගෙන් තොරයි. හැබැයි මේ බොහෝ සත්‍යයන් නිවනට පැමිණෙනවා කියලා අපි කියනවා. ඒ පැමිණෙන්නේ මේ මාර්ගය අනුගමනය කිරීමෙන් නිර්වාණයට පැමිණෙනවායි කියලා කියනවනේ. ඒකනේ අපි නීයානික කියන්නේ නිවනට පමුණුවන කියන අර්ථයෙන් තමයි නීයානික කියන්නේ. එතකොට හැබැයි එහෙම කිව්වට මේ සත්‍යයන්ගේ පිරෙන තැනක් නෙවෙයි. නිර්වාණය කියන එක සත්‍යයන්ගේ පිරෙන තැනක් හැටියට කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වගේම නිවනටපත් නොව යම්කිසි විදිහකින් යම් සත්‍යයන් නිවනට පැමිණෙන්නේ නැහැයි කියලා මේක අඩු වෙන, ඒ කියන්නේ නිර්වාණය කියන එක අඩු වෙන දෙයකුත් ධර්මයකුත් නෙවෙයි. ඊළඟට කියනවා පුරාණ අභිනව පැරණි, ඒ වගේම අලුත් හීන ප්‍රණීත. හීන කියලා කියන්නේ අපි හොඳ නැහැයි කියලා සැලකන, ප්‍රණීත කියලා කියන්නේ හොඳයි කියලා සැලකන. එහෙම මේ අතීත අලුත් හීන ප්‍රණීත ભેදයක් නැති ධර්මයක්. ඒකනේ අපි මේක අර ස්කන්ධ ගණයට දාන්නේ නැත්තේ. අපි දැන් ස්කන්ධ කියලා කිව්වම අපි දන්නවා අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත්තික බාහිර ඕලාරික සුකම හීන ප්‍රණීත දුර ළඟ වශයෙන් අපි ඒ 11 ආකාරයකින් සලකන කොටනේ අපි ස්කන්ධයක් කියලා කියන්නේ. ඒ නිසා තමයි මේක එහෙම හීන ප්‍රණීතාදී ભેද නැහැ මේ නිර්වාණය. ඒක නිසා තමයි ඒක ස්කන්ධයක් වෙන්නේ නැත්තේ. එහෙම ප්‍රණීතාදී හීන ප්‍රණීතාදී ભેදයක් නැති ධර්මයක් තමයි මේ නිර්වාණය කියලා කියන්නේ. ඊළඟට කියනවා මේ මෙතන පරම සුඛයක් පවතින ධර්මයක් තමයි නිර්වාණය කියලා කියන්නේ. හැබැයි විඳිය යුතු සුඛයක් නැහැ. තමා කෙරෙහි කිසි විඳිය යුතු සුවයක් නැහැ. ඉතින් අපි නිර්වාණ සුවය හඳුන්වනවා අවේදිත සැපක් කියලා. ඒ කියන්නේ විඳින්න නම් එතන නාම කියන්නේ සිතක් පහළ වෙන්න එපා ඒ සුඛයක් විඳින්න. එහෙම සිත් පහළ වෙන ගතියක් ගන්න මේ මේ කියන්නේ. ඒක සුඛයක් තියෙනවා, නමුත් ඒක විඳින සුඛයක් නෙවෙයි. එකද සත්‍යයකු තමා කරේ නොමැතිව සකල සත්‍යයන්ගේ ප්‍රතිෂ්ඨාව වූ ධර්මය. ඒ කියන්නේ මේ නිර්වාණය කියන ධර්මයේ ගත්තාම නිර්වාණෙහි සත්‍යයෝ කියලා කොටසක් නැහැ. හැබැයි ඒ සත්‍යයන්ට ප්‍රතිෂ්ඨාව දෙනවා. ප්‍රතිෂ්ඨාව කියන්නේ ඒක උපකාර කිරීමක් කරනවා. මේ ලැබීමක් තියෙනවා, නිර්වාණය ලැබීමක් තියෙනවා. නමුත් සත්වයේ හැටියට එතන පනවන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට කියනවා පරම ගම්භීර දුර්දශ ධර්මයක් කියලා. මොකද පරම ගම්භීර කියන්නේ ඉතාමත්ම ගැඹුරුයි. දුර්දශ කියලා කියන්නේ දකින්නට අමාරු. දකින්න අමාරු. නිවන් දකින්නවා කියන එක හරිම දුෂ්කර වූ ධර්මයක්. කියන්නේ දුර්ලභ දුෂ්කර දෙයක් තමයි නිර්වාණය දකින්නවා කියන එක. ලේසි පහසු දෙයක් නෙවෙයි, ගොඩාක් ඒකට පෙළඹිලා කරන්න ඕන දෙයක්. ඊළඟට කියනවා මේ අනන්ත අපරිමාණ සුඛ සුභ ගුණයෙන් යුක්තව පරමාර්ථ වශයෙන් ඒකාන්තයෙන් විද්‍යාමාන ධර්මයක්. ඒ කියන්නේ මේක කියන්න බැරි අනන්ත අපරිමාණ සුවයක් සුඛයක් සහ සුභ ගුණයෙන් යුක්ත වූ පරමාර්ථ වශයෙන් ඒකාන්තයෙන් විද්‍යාමාන වන ධර්මයක්. පරමාර්ථ කියනකොට එතන තේරුම තමයි පරමාර්ථ ධර්මයකට තමාටම ආවේනික වූ ලක්ෂණ තියෙන්න ඕනේ. ඒක තමයි මූලිකම අවශ්‍යතාවය. තමාටම ආවේනික වූ ලක්ෂණ තියෙන ධර්මයක් තමයි පරමාර්ථ ධර්මය කියලා කියන්නේ. එතකොට මේ නිර්වාණය කියන එකට තමාට ආවේනික වූ ලක්ෂණ තියෙන ධර්මයක්.
හැබැයි මේක අනිකුත් සංකත ධර්ම වගේ හේතුව නැත්තම් ප්‍රත්‍යවලින් සකස් වූ ධර්මයක් නෙවෙයි, මේක ඒකාන්තෙන් විද්‍යාමාන වන පරමාර්ථ ධර්මයක්. ඒකේ අනන්ත අපරිමාණ සුඛ සුභ ගුණෙන් යුක්තව තමයි ඒ ධර්මය පවතින්නේ. එතකොට මේ විදිහට කියනවා, මේ විදිහට මේ ලෞකික ජනතාව, අපි ලෞකික ජනතාව කියලා ඉදිරිදා ජීවත් වෙන ජනතාව ගත්තාම, ලෝකෝත්තර භූමියට පත් නොවිච්ච, ලෝකෝත්තර භාවයට පත් නොවිච්ච ජනතාව ගත්තාම, ඒ අපි දැනගන්න රූප ශබ්ද ලෞකික ධර්මය ගත්තාම, මේ නිර්වාණය කියන එක අතිශයින් විසදෘෂ කියන, සදිසි කියලා කියන්නේ සමානයි කියන එක, එතකොට විසදෘෂව කියලා කියන්නේ අසමානයි, අසමානයි, අසමාන වෙච්ච ඉතාමත්ම සූක්ෂෙන් භාවයෙන් පවතින නිර්වාණ ධර්මය ස්කන්ධ ධාතු ආයතන ආදී ධර්මයන් සම්බන්ධ දැනීම නොමැත්තා වූ අන්ධ පෘථග්ජනයන් විසින්ද දත හැකි නොවේ. එතකොට දැන් මේ නිර්වාණය කියන එක හරිම දැන් මෙතනදී කිව්වා හරිම වෙනස් එදිනෙදා මේ රූප ශබ්ද ආදී ධර්මයන් එක ගත්තාම මේ නිර්වාණය කියන එක හරිම වෙනස්. දැන් මහ ජනයා මොනවත් එක්කද ගනුදෙනු කරන්නේ? මේ රූප ශබ්ද ආදී ඒ ඉන්ද්‍රියන් වලට ලැබෙන අරමුණුත් එක්ක තමයි දවස ගත කරන්නේ, ජීවත් වෙන්නේ. දැන් මෙතනදි කියන දෙයක් තමයි ස්කන්ධ ධාතු ආයතනාදී ධර්මයන් සම්බන්ධයෙන් දැනීමක් නැති අන්ධ පෘථග්ජනයන්ට, අන්ධ පෘථග්ජනයන් කියන්නේ මේ ධර්මය අහලා නැති, ඒ වගේම ඒ ආර්යයන් වහන්සේලා හඳුනන්නේ නැති ආදී වශයෙන් වූ අන්ධ පෘථග්ජනයන්ට මේක දකින්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා කියනවා. ස්කන්ධ ආදී ධර්ම විභාගයේ දන්නා වූ කල්යාණ පෘථග්ජනයන්ට කොහොමද දකින්න පුළන්නේ? අනුමාන වශයෙන් දකින්න පුළුවන්. ආර්ය භාවයට පත් වෙලා නැහැ. නමුත් දැන් දහමක් අහලා කල්යාණ පෘථග්ජන භාවයට පත් වෙලා තියෙනවා. මේකෙදී හුඟක් වෙලාවට මම අහලා තියෙන දෙයක් තමයි මේ කල්යාණ පෘථග්ජන කියනකොට දිට්ඨි විසුද්ධිය දක්වාම මේ විසුද්ධ වෙලා තියෙන්නේ. සීල විසුද්ධියේ, චිත්ත විසුද්ධියේ, සීල විසුද්ධි, චිත්ත විසුද්ධි ආදී වශයෙන් ගිහිල්ලා දිට්ඨි විසුද්ධිය කියන එකෙන් ලැබුවාම එයාට කියනවා කියලා කල්යාණ පෘථග්ජන කියලා. එයාට මේක දැන් නාම රූප වශයෙන්, වෙන් වශයෙන් දන්නවා. ස්කන්ධ ආයතන ආදී වශයෙන් යම් කිසි දැනුමක් තියෙනවා. හැබැයි සම්පූර්ණ දැනුමක් නෙවෙයි, සම්පූර්ණ ඥානයක් නෙවෙයි. නමුත් අනුමාන වශයෙන් නිර්වාණයත් දැනගන්න පුළුවන් ගතියක් තියෙනවා. ආර්ය පුද්ගලයන්ටම මාර්ගඥාන පලඥානයන්ගෙන් ප්‍රත්‍යක්ෂව දැකිය හැකි වේ. එතකොට මේ මාර්ගඥාන පලඥාන පලඥාන කියනකොට ඒ සිත් දැන් මෙතන සිත් හැටියට පහළ වෙන මාර්ගඥානය පහළ වෙන්නේ මාර්ග සිතේ තමයි. මාර්ගඥානය ඇතුව පහළ වෙන්නේ පලඥානයත් එහෙමයි. පල සිතේ තමයි ඒ පලඥානය කියන ප්‍රඥාව ඇතුව පහළ වෙන්නේ. එතකොට ඒ අයට ඒ චිත්තචෛතසික ධර්මයන්ගේ අරමුණ වෙන්නේ නිර්වාණය. මාර්ගසිතේ ඵලසිතේ අරමුණ නිර්වාණය. අන්න එතනදී තමයි මේක ප්‍රත්‍යක්ෂව දකින්න පුළුවන් වෙන්නේ කියලා කියනවා. එතකොට ලෝකේ අන්ධ පෘථග්ජනයෝ හරියට මේ ජාති අන්ධ වගේ කියලා කියනවා. ඒ කියන්නේ උපතින්ම අන්ධ පුද්ගලයෝ වගේ කියලා කියනවා මේ අන්ධ පෘථග්ජනයෝ. කල්‍යාණ පෘථග්ජනයෝ ඔත් එක්ක සැසඳුවම මදක් පෙනීම තියෙන පටල ඇහි හරියට පටලයක් බැඳිච්ච කොටසක් වගේ තමයි මේ කල්යාණ පෘථග්ජනය. ඒ කියන්නේ එයාට යම් කිසි දෙයකින් පේනවා, නමුත් හොඳටම පේන්නේ නැහැ. ආර්යයෝ ගත්තාම පිරිසිදු ඇස් ඇති අය වගේ කියලා කියනවා. එයාට හොඳට පේනවා. මොකද්ද පේන්නේ? නිර්වාණය හොඳටම පේන දකින කට්ටිය. ඒකාන්තයෙන් විද්‍යාමාන වෙච්ච නිල් කහ ආදී වර්ණය ගත්තාම ජාති අන්ධයන්ට කොහෙත්ම පේන්නේ නැහැ. يعني උපතින්ම අන්ධ කෙනෙක් ඉන්නවා නම් එයාට මේ නිල් පාට, කහ පාට, රතු පාට ආදී පාටවල් එයාට පේන්නේ නැහැ. දැන් පටල තියෙන, පටල ඇස්වල පටල බැඳිච්ච අයට ඒවා
පේනවා ඡායා වශයෙන් හෝ ඒගොල්ලන්ට පේනවා. හැබැයි පිරිසිදු ඇස තියෙන අයට ඒගොල්ලන් සම්පූර්ණයෙන්ම සර්ව ප්‍රකාරයෙන්ම ඒක හොඳින් පේනවා. ඉතින් ඒ වගේ ජාත්‍යන්තයන් විසින් ඒකාන්තයෙන් ද විද්‍යාමාන වන ධර්මයක් තමයි මේ නිර්වාණය කියන්නේ. නමුත් දැන් ජාත්‍යන්තයන් විසින් ඒකාන්තයෙන් විද්‍යාමාන වුණාට තමාට විෂය වෙන්නේ නැති අර නිල් කහ වගේ වර්ණ නැහැ කියලා ඒගොල්ලන් කියනවනම්, දැන් ජාත්‍යන්තයේ කියනවා උපතින්ම අන්ධ කෙනෙක් කියනවා නිල් පාට කහ පාට රත් පාට කියලා වර්ණ නැහැ කියලා කියනවා. එහෙම කියනවනම් ඒක සත්‍යක් වෙන්නේ නැහැ, ඒක අසත්‍යක්මයි. මොකද ඒක අනිත් අයට පේන නිසා, ඒක තියෙන දෙයක්, ඇත්ත වශයෙන්ම තියෙන දෙයක් නිසා. එතකොට ඒක ඇස් ඇත්තන්ගේ හාස්‍ය පිණිසම වෙනවා. එහෙම කිව්වොත් ඇස් තියෙන අය ඒ රූප පේන අය ඒකට හිනා වෙනවා. ඒ වගේ ආර්යයන් වහන්සේලාට ප්‍රත්‍යක්ෂ වශයෙන්ොත්, කල්යාණ පෘථග්ජනයන්ට අනුමාන වශයෙන්ොත් පේන මේ ඒකාන්තෙම විද්‍යාමාන වෙන නිර්වාණය තමාට පේන්නේ නැති නිසා අන්ධ පෘථග්ජනයෝ කියන්නේ මොකද්ද? එහෙම දෙයක් නැහැයි කියලා කියනවා නම් ඒක අනිවාර්යයෙන්ම සම්පූර්ණයෙන්ම අසත්‍යක් වෙනවා. අන්ධ පෘථග්ජනයෝ කියනවා නම් නිර්වාණය කියලා දෙයක් නැහැයි කියලා ඒක අසත්‍යක්ම වෙනවා. මොකද ආර්යයන් වහන්සේලාටත් ඒ වගේම කල්යාණ පෘථග්ජනයන්ට අනුමාන වශයෙන්ොත් ආර්යයන් වහන්සේලාට පූර්ණ වශයෙන්ොත් මේ නිර්වාණය කියන එක තියෙන බව ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන නිසා. ඊළඟට කියනවා ඒක නිසා ආර්යයන්ගේ හාස්‍ය පිණිසම වෙනවා. එහෙම කවුරු හරි කියනවා නම් මේ නිර්වාණය නැහැ කියලා ඒක ආර්යයන් වහන්සේලාගේ හාස්‍ය පිණිසම වෙනවා කියලා කියනවා. ඒක නිසා තම තමාගේ දෝෂයෙන්ම තම තමාට නොපෙනෙන නමුත් නිර්වාණ ධර්මයේ ඒකාන්තින් ඇති බව දත යුතුයි. අන්න ඒකදී මේ පෙතෙන්ද කියනවා තමන්ට තමාගේ දෝෂයක් ඉඳ තමාට පේන්නේ නැති වුණාට නිර්වාණය කියන එක ඒකාන්තයෙන්ම ඇති ධර්මයක් කියලා ඒක දැනගත යුතුයි කියලා කියනවා. ඒක විද්‍යාමාන ධර්මයක්. ඊළඟට අන්ධ පෘථග්ජන භාවයේ ඉක්මවලා කල්යාණ පෘථග්ජන භාවයට ඇවිල්ලා අනුමාන ඥානයෙන් මේක දකින්න පුළුවන් කියලා කිව්වා. ඊළඟ පළවෙනියෙන්ම අනුපමෙයියේ වශයෙන් දත්ත නැත්තාට මාර්ගඥාන ප්‍රඥාන කරනකොට ප්‍රත්‍යක් වශයෙන් දැකිය හැකි. මේක උපමා ආශ්‍රයෙන් දැනගන්න බැරි දෙයක්. නමුත් එහෙම දැනගත්ත කෙනාට, මේකේ ගුණ වශයෙන් දැනගත්ත කෙනාට මාර්ගඥාන ඵලඥාන උපකාර කරගෙන මේක ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්න පුළුවන් කියලා කියනවා. එතකොට මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින විතම මේකේ විශේෂ දේ තමයි දුකින් මිදෙන්න පුළුවන්කම ලැබෙනවා. ප්‍රත්‍යක්ෂ වශයෙන් නිර්වාණය දකිනවා කියලා කියන්නේ දුකින් මිදෙන්න හැකියාව ඒ මොහොතේම ලැබෙනවා. ඒ හින්දා තම තමා විසින් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන මේ පරම රමණීය වූ නිර්වාණ පුරය ගැන දැනගන්න, දැනගැනීමක් ඇතිකරන්න සෑම පෘථග්ජනයක් විසින්ම බොහෝ සෙයින් උත්සාහ විය යුතුයි කියලා මෙතනදී සඳහන් කරනවා. ඊළඟට මේ දක්වා මොනහරි දෙයක් ගැන අහන්න හෝ කියන්න තියෙනවද? අදහසක් ප්‍රකාශ කරන්න. හොඳයි, එහෙමනම් අපි ඉදිරියට යමු. දැන් මේ බලන්න, මෙතනදී මේ ටික හරිම වැදගත් කොටසක් අපිට දැන් ඉස්සරහින් පැහැදිලි කරන්නේ. මේ නිර්වාණය කියලා කියන්නේ ක්ලේශ ස්කන්ධයන්ගේ කෙලෙස් වල නිර්වශේෂ නිරෝධය. නිර්වශේෂ නිරෝධය කියලා කියන්නේ ඉතිරි නැතුව නිරෝධ කිරීම තමයි මේ නිර්වාණය කියලා කියන්නේ. ඒ කියන්නේ මතු ඉපදෙන්න කිසිවක් ඉතිරි නොවි මතු නූපදෙන ආකාරයෙන් සිද්ධ වෙන නිරෝධය තමයි. එහෙම නැත්නම් නිරෝධේ නිවීම නොපැවැත්ම. ඒ මොනවද? මතු ඉපදීමට කිසිම ක්ලේශ ස්කන්ධයක් ඉතිරි වෙන්නේ නැහැ. ඒක තමයි මෙතනදී නිර්වාණය කියලා කියන්නේ. නිරෝධේ නිවීම නොපැවැත්ම කියන වචනයන්කින් අදහස් කරනවා නිරෝධ තුන් જાතියක්. මේක ඉතාමත්ම වැදගත්. නිරෝධ කියලා කියනකොට ඒක ආකාර තුනකින් දක්වනවා. ඒකේ පළවෙනි විදිහ තමයි
උපන් සංස්කාර ධර්මයන්ගේ ෂණයක් පාසා සිදුවන භංගේ. දැන් අපි දන්නවා අපේ සිත් වශයෙන් ගත්තත් අපි දන්නවා සංකත වශයෙන් සංකත ධර්ම හැටියට ගත්තත් ඒ හැම ධර්මයන්ගේම ෂණයක් පාසා සිදුවන භංගයක් තියෙනවා. සිතක් ඉපදිලා සිත නිරුද්ධ වෙනවා. ෂණයක් උපදින ෂණයක් තියෙනවා, නිරුද්ධ වන ෂණයක් තියෙනවා. දැන් රූපයක් ගත්තත් රූපේ උපදින ෂණයක් තියෙනවා, නිරුද්ධ වන ෂණයක් තියෙනවා. ඒ වගේ ගත්තාම ඒකත් නිරෝධයක්. ඒක ෂණ වශයෙන් සිද්ධ වෙන නිරෝධයක් තමයි එතනදී පළවෙනියම දක්වන්නේ. ඊළඟට කියනවා ගිනි නිවීම, මැවීම ආදීන්හි යනාදීන්නේ අදහස් කරන නාම රූප පරම්පරාවන්ගේ සිදීම. ඒ කියන්නේ දැන් මෙතනදී කියන්නේ යම් කිසි දැන් ගින්නක් නිවනවා කිව්වහම ඒ දැන් ගින්න පත්තු වෙවි තිබුණා, ඒක නිවුණා. එතකොට එතනත් තියෙනවා ඒ ගින්නේ නිරෝධයක්. නිරෝධය කියන වචනයට ඉංග්‍රීසියෙන් කියනවා සෙසේෂන් කියලා. ඒ කියන්නේ යම් කිසි දෙයක් ඉවර වීම කියන අර්ථයක් තියෙනවා. එතකොට දැන් අපි බැලුවොත් එහෙම අපි යම් කිසි ගමනක් ගිහිල්ලා ඉවර කරාම ඒ ගමනේ නිරෝධය. ඊට පස්සේ යම් කිසි වැඩක් කරලා ඉවරනාම ඒකේ නිරෝධය කියන්නේ ඒ වැඩේ නිම කිරීම. ඒ වගේ අර්ථයකුත් තියෙනවා මේ නිරෝධය කියන වචනේ. ඊළඟට ඒ කියන්නේ ඒක නිකන් සන්තතියක් හැටියට යම් කිසි වැඩක් සන්තතියක් හැටියට කරනවා. ඒ සන්තති ක්‍රියාව ඉවර වුණාම, සන්තති කියන්නේ එක දිගට අපි අර සන්තති ගණය කියලා එහෙම ගන්නෙ. ඒ වගේ යම් කිසි දෙයක් කරලා ඉවරනොත් දැන් උයල ඉවරයි කියලා කියන්නේ ඉවීම කියන එක නිරුද්ධ වුණා. අන්න ඒ වගේ. එතකොට ඒ සන්තතියක් වශයෙන් පැවතිච්ච දෙය ඉවර වීමත් නිරෝධය හැටියට දක්වනවා. ඊළඟට තුන්වෙනි එක මතු කිසි කලක නූපදන ආකාරයෙන් සිදුවන අනුත්පාද නිරෝධය. ඒ කියන්නේ තව නිරෝධයක් තියෙනවා. මේක තමයි ඉතාමත්ම වැදගත් නිරෝධය. තමයි මතු කිසි කලක නූපදන ආකාරයෙන් යම් කිසි දෙයක් ඉවර වෙනවා ඒක මේ මතු නැවත උපදින්නේ නැහැ. ඉතින් ඒක තමයි අනිත් ධර්මය. ඒ කියන්නේ මතු නූපදින විදිහට යමක් නිරුද්ධ වෙනවා නම් ඒක තමයි අවසානයේදී කියන නිරෝධය. ඒකට අපි කියනවා අනුත්පාද නිරෝධය කියලා. එතකොට මේකින් කලින් කියපු නිරෝධ දෙකම ගත්තාම උපන් සංස්කාර බිදී අතුරුදහන් වීම කියන හිස් බවක් තමයි එතන තියෙන්නේ. ඒ කියන්නේ මුල දෙක ගත්තාම උපන් සංස්කාර ධර්මයන්ගේ ෂණයක් පාසා සිදුවන භංගයත්, ඒ වගේම සන්තති වශයෙන් යම් යම් දේවල් නිරුද්ධ වීමක් කියන එක ඒ ධර්මයන්ගේ බිඳිලා අතුරුදහන් වීම කියන හිස් බව තමයි එතනදී සඳහන් කරන්නේ. ඒක අපි ගන්නකොට ඒ අනිත්‍ය සම්බන්ධ කතාවේ කියලා කියන්නේ අනිත්‍යයි කියලා බලනකොට මේක බොහොම අපි බලාපොරොත්තු වන නිරෝධය තමයි මේක. අනිත්‍යයි කියලා ගන්න නිරෝධය තමයි ওই උඩ දෙකෙන්ම කිව්වේ. ඒ කියන්නේ උපන් සංස්කාරවල ෂණයක් පාසා සිදුවන නිරෝධයත් මේ සන්තති නිරෝධය කියන එකත් යමක් තිබිලා නැති වුණා කියන අනිත්‍ය ගණයට අයිති වෙන ඒක ඒකෙන් අදහස් කරන නිරෝධය තමයි මේ ඒ මුල් දෙකෙන් කිව්වේ. දැන් නිර්වාණයේදී මොකද්ද කියන්නේ? නිර්වාණ කතාවේ මොකද්ද මේ කියන්නේ? කිසි කලක නූපදන න්‍යායෙන් සිදුවන නාම රූප ධර්මයන්ගේ අනුත්පාද නිරෝධයම තමයි අදහස් කරන්නේ. ඒ කියන්නේ නිර්වාණය කියනකොට නැවත හට නොගන්න මට්ටමින් නිරුද්ධ කිරීම තමයි එතන අදහස් කරන්නේ. ඒ කියන්නේ මේ අර අභාව කලින් කියපු අභාවයේ වෙච්ච දෙක, ඒ කියන්නේ උපන් සංස්කාර ධර්මයන්ගේ ෂණයක් පාසා සිදුවන භංගයත් සන්තති වශයෙන් සිදුවන භංගයත් කියන එකත් එක්ක අතිශයින්ම සමාන නොවන පරමාර්ථ වශයෙන් විද්‍යාමාන වෙන අතීත අනාගත වර්තමාන කියන කාලවලින් නිදහස් වෙච්ච එහෙම කාලයකට අයිති නැති සූක්ෂම ධර්මයක් තමයි මේ නිර්වාණය කියන කිය නැත්නම් අනුපාද නිරෝධය කියන එක කියන්නේ. එතකොට ඉහත කියපු ස්වභාවික නිරෝධයගේ අනුපාද නිරෝධයගේ තියෙන වෙනස කියන්න මෙතනදී උපමාවක් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දක්වලා තියෙනවා. ඒ තමයි යම් කිසි කෙනෙක් රෑ ගමනක් යනවා.
කලින් ගිහිල්ල නැති ප්‍රදේශයක ගමනක් යනු. ඒ පුද්ගලයා ගමන යනකොට ඒ පාරේ හිටවල තියෙන කණුවක් දැකලා ඒ කණුව අමනුස්සයෙක් කියලා බයටපත් වෙනවා. සමහරවිට එහෙම හිතෙනවානේ මේක හොල්මනක් කියලා. ඒ වගේ බයටපත් වෙනවා. ඊට පස්සේ ඒ මේ එයා සමහරවිට හෙලවෙන්නේ නැතුව ඒ කණුව දිහාම බලාගෙන ඉන්නවා. මේක අමනුෂ්‍ය සංඥා අමනුෂ්‍යද කියලා බලාගෙන ඉන්නවා. හැබැයි මේ කණුව හෙලවෙන්නේ නැතුව එහෙමම තියෙන හින්දා හිතනවා නෑ මේක අමනුෂ්‍යෙක් වෙන්න බෑ කියලා බය ඔන්න පොඩ්ඩක් නිවාගෙන ඉදිරියට යනවා. ඉදිරියට යනකොට පොඩ්ඩක් ඉදිරියට ගියම ආයෙත් හිතෙනවා මේ අමනුෂ්‍යෙද දන්නේ නැහැ කියලා. ඒ අමනුෂ්‍ය සංඥාව ආයෙපත් පහළ වෙනවා. පහළ වෙලා බය උපදිනවා. දැන් කලින් බය උපදුනා. හැබැයි ඒක ටිකක් වෙලා අර කණුව දිහා බලා ඉඳලා හිතනවා ආ ඒක අමනුෂ්‍යෙක් වෙන්න බෑ කියලා. ඔන්න ඒ බය ඉවර කර ඉවත් කරගෙන පොඩ්ඩක් ඉදිරියට යනවා. ඒ ඉදිරියට ගියාම ආයෙත් ඒ බය උපදිනවා මේක අමනුෂ්‍යෙද්ද දන්නේ නැහැ කියලා. එතකොට ආපහු බයෙන් නවතිනවා. ආපහු දැන් බලන්න මුලින් බය දෙපාරක් හටගත්තා. මුලින් බය වුණා. හැබැයි ඒක හිත හදාගෙන ඉදිරියට ගියා. නමුත් ඊට පස්සේ ආයෙත් බය වුණා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මෙහෙම යනකොට ඒ ළඟින් යන පුද්ගලෙක් ගිනිහුලක් අරගෙන. ගිනිහුලක් අරගෙන යනකොට ඒ ගිනිහුලෙන් මේ කණුව මෙයා දකිනවා. ඒ ආලෝකයෙන් මේ කණුව දකිනවා. කණුව දැක්කට පස්සේ එයාගේ මේ අර අමනුස්සෙක් කියලා හිතපු බය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. නැති වෙලා එයා කණුව පහු කරගෙන යනවා. එතකොට මේ උපමාවේ කියන පුද්ගලයාට බය නිරෝධ වීම දෙකක් තිබුණා. බය නිරෝධ වීම නැත්නම් නිවීම දෙකක් තිබුණා. එකක් තමයි ආලෝකයෙන් කණුව දකින්න කලින් නැවත නැවත හටගත්ත බයේ නිවීම. දැන් මුලින්ම දැකලා බය වුණා. ඊට පස්සේ ආපහු හිත හදාගත්ත මේක අමනුෂ්‍යෙක් වෙන්න බෑ කියලා ටිකක් ඉදිරියට ගියා. නමුත් ආයෙත් ඒ බය හටගත්තා. ඊට පස්සේ ආයෙත් ඒ බය නිවිලා තව පොඩ්ඩක් ඉදිරිය ගියාම ආයෙත් ඒ බය ඇති වෙනවා. ඒ විදිහට බලනකොට මෙයාට අර මුලින් ඇති වෙච්ච බය ඒ මොහොතේ නැති වුණාට නමුත් පසුවත් ඒ බය ඇති වුණා. එතකොට මෙතන කියනවා ආලෝකයෙන් කණුව දැකීමට ප්‍රථම නැවත නැවත හටගත් බයේ නිවීම එකකි. එහෙම කලින් හටගත් බයේ නිවීම කියන එක එක දෙයක්. ආලෝකයෙන් කණුව දැකලා වෙච්ච බය නිවීම තවත් එකක්. මොකද ඒකෙන් කලින් බය වූ බය කලින් සිද්ධ වෙච්ච බය නිවීම කියන එක ඉපදිච්ච බයේ අභාව මාත්‍රයක්මයි කියලා කියනවා. ඒ කියන්නේ කලින් වුණේ මොකද්ද? යාට බයක් ඉපදුනා. ඒ ඉපදිච්ච බය නැති වුණා. එතකොට හැබැයි ඒ ඉපදිච්ච බය නැතිවීම නැවත බය නූපදීමට හේතුවක් වෙන්නේ නැහැ. මොකද තව පොඩ්ඩක් ඉදිරියට යනකොට ආයෙත් යාට බය ඇති වුණා. ඒක නිසා එහෙම අර කලින් වෙච්ච බයේ නිරෝධය එයාට නැවත බය නූපදවන්න හේතු වුණේ නැහැ. නැවත වරක් බය ඇති වුණා. නමුත් අර ආලෝකයෙන් කණුව දැක්කට පස්සේ මොකද්ද වෙන්නේ? කණුව කණුවක්මයි කියලාම නිශ්චයට එනවා. හැබැයි එහෙම හිතුවේ නැත්තම් නිශ්චයට ආවේ නැත්තම් මොකද වෙන්නේ? කණුව කරා යන කලවන්නට තිබුණු බය නොඉපදී යාම. කියන්නේ දැන් එහෙම හරියටම ආලෝකයෙන් කණුව දැක්කට පස්සේ වෙන බය නිරෝධය කියලා කියන්නේ මොකද්ද? කණුව කණුවක්මයි කියලා නිශ්චයට නොපැමිණලා යම්කිසි බයක් ඉපදෙන්න තිබුණා නම් ඒ බය නොඉපදී යාම තමයි එතනදි සිද්ධ වුණේ. ඒ කියන්නේ මතු හටගන්න ඒ කණුව කෙරෙහි හටගන්න තිබිච්ච බය සම්පූර්ණයෙන්ම නැවත නූපදින විදිහටම නැති වෙලා ගියා අර ආලෝකයෙන් කණුව දැක්ක නිසා. ඒ කියන්නේ අර කලින් කිව්ව බයේ නිරෝධය වගේ එක මාත්‍රයක් නෙවෙයි, බයේ අභාව කියන මාත්‍රයක් නෙවෙයි, මතු නූපදින ආකාරයෙන් ඒ කාන්තෙන් ඇත්තව ශාන්ති ස්වභාවයක් තමයි කියලා කියනවා. නැවත ඒකට බය වෙන්නේ නැහැ. කොයි දවසේ ගියත් කොයි වෙලාවේ ගියත් ඒකට බය වෙන්නේ නැහැ. හේතුව ඒක කණුවක් කියලා දන්න හින්දා. ඒ නිරෝධයගේ ශක්තියෙන් යතෝක්ත පුරුෂයාට කණුව කරා යාමේදී පෙර උපදිමින් තිබුණු බය උත්සාහ කොටද උපදවා ගත නොහැක්කේමේ. දැන් එයාට හිතලවත් ඒ කණුව දිහා
බයක් උපදවගන්න බෑ මනුස්සයෙක් කියලා. ඇයි ඒ? එහෙම වෙන්නේ එයා ඒ කාන්තේම කනුව අමනුෂ්‍යයෙක් නොවෙන බව දැනගත්ත හින්දා. ඒක නිසා ඒ දැනගැනීමෙන් පස්සේ වෙන කෙනෙකුටවත් බෑ මෙයාට ඒ කනුව කෙරෙහි බයක් උපදවලා දෙන්න පුළුවන් කමක් නැහැ. මං හිතනවා මේක පැහැදිලි ඇති කියලා. ඒ කියන්නේ කනුව කනුවක් හැටියට හොඳටම ප්‍රත්‍යක්ෂව දැනගත්තට පස්සේ ඒ ගැන හිතලවත් බය වෙන්න පුළුවන් කමක් නැහැ කියලායි කියන්නේ. එතකොට මේකේන මේ උපමාවේ දක්වන ලද උපන් බියෙහි නිරෝධයේ මෙන් උපන් සංස්කාර ධර්මයන්ගේ භංගයද සංස්තති විච්ඡේදනයද දත යුතුය කියලා කියන එක. අපි කිව්වේ අර පළවෙනියට කියපු නිරෝධ දෙක. ඒක වගේ තමයි අර කලින් දක්වපු බයේ නිරෝධය. තමන් බය වෙනවා, පස්සේ ආපහු හිත හදා ගන්නවා නෑ මේක අමනුෂ්‍යයෙක් නෙවෙයි වෙන්න ඇති කියලා තව ටිකක් ඉස්සරහට යනවා. එතකොට ආපහු බය ඇති වෙනවා. ඒ වගේ තමයි මේ සංස්කාර ධර්මයන්ගේ භංගය කියන එක. උපන් සංස්කාර ධර්මයන්ගේ බිඳීමත් ඒ වගේම අර සන්තති වශයෙන් නිරෝධයත් ඒ වගේ. නමුත් මේ නැවත 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 උපදිනවා, නිරෝධ වෙනවා. අර බය වගේ ආලෝකෙන් කනුව දැක්කා වගේ සිදු වූ බය නිරෝධය තමයි අනුත්පාද නිරෝධයේ හැටියට සලකන්න ඕනේ. ඊට පස්සේ ඒක හටගන්නෙම නැහැ. ඒක නිසා අනුත්පාද නිරෝධයේ ඒ විදිහට දත් යුතුයි කියලා කියනවා. ආලෝකයේ කරණ කොටගෙන ප්‍රත්‍යක්ෂ වශයෙන් කනුව දැකීමෙන් අනුත්පාද නිරෝධයෙන් නිරුද්ධ වූ බය මතු හට නොගන්නාක් මෙන් විදර්ශනා ඥානාලෝකයෙන් සංස්කාර ධර්මයන්ගේ ලක්ෂණත්‍රය අනිත්‍ය දුක්ඛනාත්ම කියන ලක්ෂණත්‍රය දැකීමෙන් අනුත්පාද නිරෝධයෙන් නිරුද්ධ වී යන ක්ලේශ ස්කන්ධයෝ මතු කිසි කලෙක හට නොගන්නාහුය. ඒ කියන්නේ දැන් අර ආලෝකයෙන් කනුව දැකලා අර භය කියන එක අනුත්පාද නිරෝධයෙන් නිරුද්ධ වුණානේ. ආය හටගන්නේ නැති විදිහටම බයක් නිරුද්ධ වුණානේ. ඒ වගේ මේ යෝගාවචරයේ විදර්ශනා ඥානාලෝක විදර්ශනා කරන විදර්ශනා නුවණින් සංස්කාර ධර්මයන්ගේ ත්‍රිලක්ෂණේ දකිනවා. අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණේ දැක්කාට පස්සේ අනුත්පාද නිරෝධයෙන් නිරුද්ධ වී යන ක්ලේශ ස්කන්ධය මතු කිසි කලකට නොගන්නා. ඒ කියන්නේ ඒකින් ගන්න අවබෝධයෙන් අවබෝධයෙන් නිසා අවබෝධය කියන්නේ මාර්ගඥාන පරඥාන කියන අවබෝධයෙන් පසුව ඒ කෙලෙස් ධර්ම මතු කිසි කලකත් හට නොගන්න විදිහට නිරුද්ධ වෙලා යනවා. අර බය නිරුද්ධ වුණා වගේ කනුව දැකලා එළියෙන් කනුව දැකපු නිසා. ක්ලේශ ප්‍රහාණය කරන රහතන් වහන්සේලාට ක්ලේශෝ නම් කෙබන්දෝ දෝහි බැලීමටවත් සෝසන්තානයේ ක්ලේශයන් උපදවා ගත නොහැක්කේ. රහතන් වහන්සේකුට රහතන් වහන්සේ නමකට පුළුවන් කමක් නැහැ මේ කෙලෙස් කියනව කොයි විදිහද කියලා බලන්න හරි ක්ලේශයක් උපදවා ගන්න හැකියාවක් නැහැ. මොකද අනුත් ක්ලේශද ක්ලේශයන් අනුත්පාද නිරෝධයට පත් කරලා තියෙන නිසා. මෙසේ ස්වභාවික නිරෝධයගේ හා අනුත්පාද නිරෝධයගේ වෙනස දත යුතුයි කියලා කියනවා. අන්න එතකොට අපිට මේ නිවන ගැන අපිට යම්කිසි අදහසක් නෑ, ඇත්තටම බොහෝම වටිනා අදහසක් මෙතෙන්දී අපිට දෙනවා. මේ අනුත්පාද නිරෝධය කියන නිවනේ තියෙන වෙනස, අනිත් ඒවා නිරුද්ධ වෙනවා කියන එකත් අනුත්පාද නිරෝධය කියන එකෙත් වෙනස මෙන්න මේ විදිහට දකින්න කියලා කියනවා. ඊළඟට කියනවා එක් එක් පුද්ගලයෝගේ ක්ලේශ ස්කන්ධ ගත්තාම සතර වාරයකදී අනුත්පාද නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා කියනවා. කියන්නේ මේක කෙලෙස් නිරෝධ වීම වෙන්නේ අවස්ථා හතරකදී. ඒ පිළිවෙල තමයි සෝතාපට්ටි මාර්ග සිත පහළ වෙන කොටම ඒ මාර්ග ඥානයෙන් මාර්ගයගේ ශක්තියෙන් 62ක් වෙච්ච මිත්‍යා දිට්ඨිය අපි දන්නවනේ. අපිට බුදුරජාණන් වහන්සේ දීඝනිකායේ විස්තර කරලා තියෙනවනේ 62ක් වූ මිත්‍යා දෘෂ්ටි කියලා. එතකොට යන්න ඒ මිත්‍යා දෘෂ්ටියත් තෙවදෑරුම් නියත මිත්‍යා දෘෂ්ටිය. තෙවදෑරුම් නියත මිත්‍යා දෘෂ්ටිය කියනකොට අපි නිතරම කතා කරන ඉගෙන ගන්න දෙයක් තමයි කොයි විදිහටද ඒ තෙවදෑරුම් මිත්‍යා දෘෂ්ටිය ඇති වෙන්නේ කියලා. මොනවද ඒ කියන තෙවදෑරුම් කියලා කියන්නේ?
එකක් තමයි නාස්තික දෘෂ්ටිය. නාස්තික දෘෂ්ටිය කියලා කියන්නේ දන් දීම, සීල් රැකීම, භාවනා කිරීම වලින් ප්‍රතිඵලයක් නැහැයි කියන නාස්තික දෘෂ්ටිය. ඊළඟ එක තමයි අහේතුක දෘෂ්ටිය. අහේතුක දෘෂ්ටිය කියලා කියන්නේ සත්වයන් අහේතුකව උපදිනවා කියලා. එතකොට සත්වයන් අහේතුකව තමයි උපදින්නේ කියලා කිව්වහම එතකොට කර්මයෙන් සත්වයන්ගේ උපදීමට කර්මයේ බලපාන අයුරු සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභා කරනවා. ඒක තමයි අහේතුක දෘෂ්ටිය කියලා කියන්නේ. ඊළඟට අකිරිය දෘෂ්ටි. අකිරිය දෘෂ්ටි කියලා කියන්නේ කුසලයේ ඉෂ්ට විපාක නැහැ, අකුසලයේ අනිෂ්ට විපාක නැහැයි කියලා ඒක අකිරිය දෘෂ්ටි හැටියට කියනවා. ඒ කියන්නේ මේ ඒක තමයි මේ තෙවදෑරුම් නියත මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ. ඊගාවට කියනවා විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියලා අට ආකාරයකින් අපි කියන බුද්ධ ආදී අට තැන කෙරෙහි තියෙන සැකේ විචිකිච්ඡාව. ඒ වගේම ඒක 16 ආකාරයටත් බෙදලා තියෙනවා කියලා සඳහන් වෙනවා. අන්න ඒ මිත්‍යා දෘෂ්ටිය ඒ වගේම විචිකිච්ඡාවත් කියන ඒ කරුණු දෙක සෝතාපට්ටි මාර්ගක්ෂණේදී මේ මාර්ගඥාණයෙන් නිරුද්ධ වෙලා යනවා. ඒ කියන්නේ අනුත්පාද නිරෝධයක්. නැවත ඒ විදිහේ මිත්‍යා දෘෂ්ටි ඇති වෙන්නේ නැහැ, විචිකිච්ඡා ඇති වෙන්නේ නැහැ මුළු සංසාරේම. ඊළඟට කියනවා සකදාගාමි මාර්ගක්ෂණේහි ඕලාරික කාමරාග ව්‍යාපාදයෝ නිරුද්ධ වෙනවා කියලා අපි මේක අහලා තියෙන දෙයක්. ඒකින්ද මම වැඩි විස්තර කරන්නේ. ඕලාරික කාමරාග ව්‍යාපාද කියනවා නිරුද්ධ වෙනවා. ඊළඟට අනාගාමි මාර්ගක්ෂණයේදී අර කලින් සකදාගාමි මාර්ගයෙන් තුනී වෙච්ච ඉතිරි වෙලා තුනීව ඉතිරි වෙච්ච කාමරාග ව්‍යාපාදයෝ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා. ඊළඟට අරහත් මාර්ගක්ෂණයේහි රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියන ඒ උද්දම්භාගයේ සංයෝජන වලට අයිති වෙච්ච කෙලෙස් සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා. මේක තමයි කෙලෙස් නිරෝධ වෙන පිළිවෙල. දැන් ස්කන්ධයන් අතරින් සෝතාපට්ටි මාර්ගක්ෂණේහි අපායේ උපදින සකල ස්කන්ධයෝ, කියන්නේ අපායේ උපදින්න තිබුණා නම් යම්කිසි රූපස්කන්ධයක්, වේදනාස්කන්ධයක්, සංඥාස්කන්ධයක්, සංස්කාරස්කන්ධයක්, විඤ්ඤාණස්කන්ධයක්, ඒ සියලු දේම සම්පූර්ණයෙන්ම දුර වෙනවා. ආපහු මතු හට ගැනීමක් නැහැ. ඒ වගේම භව හතකින් එහාට ඉපදෙන්න තියෙන සියලුම කාම සුගති සම්බන්ධයෙන් වෙච්ච සියලුම ස්කන්ධයොත් නිරුද්ධ වෙලා යනවා. ඒ කියන්නේ නතේ භවං අට්ඨමං ආදී අන්තයෙන් අටවෙනි භවයකට යන්නේ නැහැ කියලා කියනවනේ සෝතාපන්න උන්නාම රතන සූත්‍රයේදී. ඒ වගේ මේක ඒ ස්කන්ධයොත් තියෙනවා නම් නිරුද්ධ වෙලා යනවා. ඒ කියන්නේ වැඩිම වුණොත් තව භව හතකට තමයි සුගතිය වුණත් ප්‍රතිසන්දියක් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟ සකදාගාමි මාර්ගක්ෂණයේදී කාම භවයේ එක්වරක් ඉපදීමට ඉඳ තබලා කාම භවයේ යම් කිසි කලින් කරපු කර්ම නිසා කාම භවයේ ඉපදෙන්න ගොඩාක් කරුණු යෙදලා තිබුණානේ. ඒ සියලුම ස්කන්ධ, ඒ මතු හට ගන්නට නියමිතව තිබු සියලුම ස්කන්ධ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා යනවා. අනාගාමි මාර්ගක්ෂණයේදී මතු කාම භවයේ ඉපදී හැකි ඉතිරි ස්කන්ධය ටිකක් නිරුද්ධ වෙලා යනවා. අරහත් මාර්ගක්ෂණයේදී වර්තමාන ස්කන්ධ කය හැර, දැන් පංචවෝකාරී ඉන්නවන රූපයත් එක්ක, එහෙම නැත්නම් චතුවෝකාරී නාම ස්කන්ධ ටික විතරයි, ඒ ජීවිතයේ පැවැත්ම සඳහා යෙදෙන ස්කන්ධ ටික හැර මතු ඉපදෙන්න පුළුවන් සියලුම ස්කන්ධයෝ ටික, මතු භවයක් කියලා දෙයක් නැති නිසා මතු ඉපදෙන්න පුළුවන් සියලුම ස්කන්ධයෝ නිරුද්ධ වෙලා යනවා. ඒ අරහත් මාර්ගඥානයයි. එතකොට මේ තමයි ස්කන්ධ නිරෝධය සිද්ධ වෙන පිළිවෙල. ඊළඟට කියනවා මේ විදිහට අනුත්පාද නිරෝධයෙන් නිරුද්ධ වෙන ක්ලේශස්කන්ධයෝ බොහෝයි. ඒ කියන්නේ ක්ලේශස්කන්ධයෝ කියන එක බොහෝයි. අපි ගත්තොත් ද්වේෂය, ලෝභය, ඉරිසියාව, මච්චරිය, දිට්ඨිය ආදී නොයෙකුත් ක්ලේශස්කන්ධ ගණනාවක් තමයි මේ නිරුද්ධ වෙලා යන්නේ. හැබැයි නිරෝධය කියන එක ඒ විදිහට බොහෝ ගණනක් නෙවෙයි කියලා කියනවා. මේක බොහොම වැදගත්. දැන් ක්ලේශියෝ ගත්තාම ඒක බොහෝ ගණනක් ක්ලේශියෝ තියෙනවා. නමුත් දැන් කෙලෙස් 1500 කියලා හැටියට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ පොතක් තියෙනවානේ. එතකොට කෙලෙස් 1500ක්. නමුත් නිරෝධය කියන එක ඒ විදිහට
බොහෝ ගණනක් හැටියට නෙවෙයි දක්වන්නේ. දැන් සතර වාරයකදී නිරුද්ධ වෙන උනාට ප්‍රමාණ වශයෙන් නිරෝධ හතරක් කියලා කියන්නෙත් නෑ ඒකට. පුද්ගල ප්‍රමාණයෙන් බොහෝ ගණනක් වෙන්නෙත් නෑ. පුද්ගලියෝ ගොඩක් වුණාට නිරෝධය කියන එක එහෙම බොහෝ ගණනක් වෙන්නෙත් නෑ. මේකට තේරුම් ගන්න උපමාවක් දීලා තියෙනවා. ඒ තමයි එක්කයිකුගේ ශරීරයක පිළිකා 1500ක් එකවරම ඔන්න හට ගන්නවා. කාගේ ශරීරයක පිළිකා 1500ක් හට ගන්නවා. ඊට පස්සේ යා බෙහෙත් ගල්වනවා. බේසජ්ජාලේපේ කියන්නේ බෙහෙත් ගල්වනවා. බෙහෙත් ගල්වපුවම ඒ තිබිච්ච පිළිකා වලින් හතරෙන් එකක් සුව වෙනවා. ඒ වගේම දෙවනි පාර බෙහෙත් ගෑවම ඒකෙන් තවත් හතරෙන් එකක් සුව වෙනවා. ඒ වගේ මේ තුන්වෙනි පාර ගෑවම තවත් හතරෙන් එකක් සුව වෙනවා. ඊළඟට අවසානයේදී සියල්ලම සුව වෙලා කැලල් පවා නැතිවිලා ගිහිල්ලා ප්‍රකෘති ශරීරෙම ලැබෙනවා යාට. එහෙම ගන්නකොට මේ උපමාවේ කියපු ඒ පිළිකා කියන එක වෙන වෙනම වෙන් කරලා හඳුනගන්න පුළුවන් දේවල්. දැන් එයාගේ අපි ගත්තා මේක හරියට හිතන්නක අර අපිට පැපොල සරම්ප වගේ හැදුනහමත් වෙනවනේ බිබිල් ඒ වගේ අවස්ථාවක් වගේ හිතාගන්න. එතකොට ගත්තාම අපිට ඒව වෙන් වෙන් කරලා දැනගන්න පුළුවන් දේවල් තමයි මේ පිළිකා කියලා කියන්නේ. ඒවට වෙනම සටහනක් තියෙන ධර්මය. ඒක නිසා හරියට ඒකේ තියෙන ගණන කියන්න පුළුවන්. 1500ක් පිළිකා තියෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි මේ පිළිකා සුවය කියන එක, ඒකේ ආරෝග්‍ය රෝගී භවෙන් මිදීම කියන එක එහෙම සටහන් තියෙන එකක් නෙවෙයි. යමක් සුව වුණා කිව්වම සටහන් තියෙන එකක් නෙවෙයිනේ. දැන් පිළිකා කියන එකයි පිළිකා සුවය කියන එක කතා කරනකොට ඒ දෙකේ සම්බන්ධයක් තියෙනවා වගේ පේනවා. නමුත් ලක්ෂණ වශයෙන් ගත්තාම අහස පොළොව වගේ එකිනෙකාට දුරයි කියලා කියනවා. ඒ කියන්නේ පිළිකා කියන එක හරියටම දැක ගන්න පුළුවන් මෙහෙම. නම් පිළිකා සුවය වුණා කියලා සුවය කියන එක එහෙම දැක ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඊළඟට ආලෝකයක් අන්ධකාරයක් වගේ අන්‍යොන්ට ප්‍රතිපක්ෂයි කියලා කියනවා. පිළිකාව කියන එකත් පිළිකාවෙන් ලැබිච්ච සුවය කියන එකත් ඒ සුව වුණා කියන එකත් සුව වීම ආරෝග්‍ය කියන එකත් එකිනෙකාට ප්‍රතිපක්ෂයි කියලා. ඒ කියන්නේ එකිනෙකාට විරුද්ධයි. පිළිකාවන්ට මෙන් පිළිකා සුවය නැමැති ආරෝග්‍ය මුලක් නැත්තේ. පිළිකාවන්ට වගේ පිළිකාවන්ට අපි දැක්කනේ මුලක් තිබුණා කියලා වෙන් වෙන්න අඳුනගන්න ලකුණු තිබුණා කියලා. නමුත් ඒ පිළිකා සුවය කියන එකට එහෙම අඳුරගන්න වෙන වෙනම අඳුරගන්න පුළුවන් කමක් නැහැ. පිළිකාවන්ට මෙන් පිළිකා සුවයට මුදුනක් නොමැත්තේ. පිළිකාවන්ට වගේ පිළිකා සුවයට මුදුනක් නැහැ කියලා කියනවා. පිළිකාවන්ට ප්‍රමාණයක් ඇතත් පිළිකා සුවයට ප්‍රමාණයක් නැත්තේ. පිළිකා 1500ක් කියලා කිව්ව නමුත් පිළිකා සුවය කියන එකට ප්‍රමාණයක් කියන්න එහෙම පුළුවන් කමක් නැහැ. පිළිකාවන්ට වර්ණයක් ඇතත් පිළිකා සුවයට වර්ණයක් ඇත්තේ නොවේ. එහෙයින් දැව් සටහන් සහිත වූ පිළිකාමෙන් දැව් සටහන් නැත්තා වූ පිළිකා සුවය මේ එක සුවයක මේ අනෙක් සුවයකයි වෙන් කළ නොහැකි. දැන් ඒ කියන්නේ දැන් පිළිකාර හතරෙන් එකක් අඩුනහම ලැබපු සුවයයි මේ සුවයයි කියන ඒ වෙනස් වෙන් කරන්න බෑ. අපිට ඒ පිළිකානුව ගන්නකොට නම් වෙනසක් තියෙනවා. පිළිකා හතරෙන් එකක් අඩු වුණා, දැන් ඉතුරු හතරෙන් එකක් අඩු නැතිව ගියා කියලා. නමුත් ඒ සුවය ගැන කතා කරනකොට ඒ සුවයේ විදිහට බෙදන්න පුළුවන් කමක් නැහැ කියලා කියන්නේ. පිළිකා සුවයේ අක්මුල්ලාදියක් කිසිවකුට දැක්විය නොහි. එහෙයින් 1500ක් වූ පිළිකාවන්ගේම සුවය ආරෝග්‍ය නැමැති එකම ධර්මයක් බව දත යුතුයි කියලා කියනවා. ඒ සුවය කියන එක ආරෝග්‍ය කියන එකම ධර්මයක් කියලා දැක්ක යුතුයි කියලා කියනවා. ඊළඟට කියනවා මේ පිළිකා කියන එකක් සටහන් ඇති ධර්ම. ඒකට අපි කියනවා සනිමිත්ත කියලා. සනිමිත්ත නිසා මේ පළමු වෙන වරසුව වූ පිළිකාවෝ මේ දෙවනි වරසුව වූ පිළිකාවෝ කියන ආදී වශයෙන් වාර ප්‍රමාණයෙන්ද බෙදිය හැකි වේ.
ඒක අපිට කියන්න පුළුවන් දැන් මෙන්න මේ පිළිකාටික අහවල් තැන තිබිච්ච මේ පිළිකාටික දැන් සනීපයි කියලා කියන්න පුළුවන්. මේ මේ පිළිකාටික දැන් සනීපයි කියලා ඒ විදිහට කියන්න පුළුවන්. හැබැයි මේ සුවය කියන එක, ආරෝග්‍ය කියන එක, ඒ ලෙඩේ මිදුණා කියන එක ඒ විදිහට අනිමිත්ත ධර්මයක් නිසා, අනි සටහනක් නැති ධර්මයක් නිසා මේ පළවෙනි පිළිකාසුවේ මේකයි දෙවනි පිළිකාසුවේ මේකයි කියලා එහෙම ප්‍රමාණ වශයෙන් බෙදන්න බෑයි කියලා මෙතනදි සඳහන් කරනවා. සියල්ල සුව වූ පසු සුවයේ කොනක් සෙවිය නොහැ. සුව වුණාට පස්සේ සුව වුණ එකේ කොනක් හොයන්නත් බෑ. දැන් අපිටත් ඔළුවේ කැක්කුමක් හැදිලා සනීප වුණාට පස්සේ කොහෙද ඒ සුවේ තියෙන්නේ කියලා හොයන්න බෑනේ. ඒක ඒ වගේ මෙතනදි ඒක මේ පිළිකා සුවය කියන එක වාර ප්‍රමාණයෙන් බෙදන්නත් පුළුවන් කමක් නැහැ. එහෙන් සතර වාරයේදීම වූ සුවය එකම ආරෝග්‍ය බව දති යුතුයි. මේ සතර වාරයේදීම වෙච්ච සුවයක් ලැබුණා කිව්වොත් ඒ සුවයි සුවයම එකම ආරෝග්‍යයක් කියලා දැනගත යුතුයි කියලා කියනවා. මේ එකවර හටගත් 1500ක් වූ පිළිකාවන්ගේ සුවය පමණක් නොව ඔහුගේ ශරීරයේහි ඒ ආත්ම භාවයේ හටගෙන සුව වූ අන්‍ය රෝගයන්ගේ යම් සුවයක් ඇත්තම් එයද, අනාගතයේ හටගෙන සුවවන්නා වූ රෝගයන්ගේ යම් සුවයක් වන්නේද වන්නේ නම් එයද, වර්තමාන පිළිකා සුවයද යන සියල්ලම එකම ධර්මයක. කියන්නේ සුවයක් කියලා කියනකොට අතීතයේ ඇතිවෙච්ච ලෙඩ දුක් වලින් මිදීමත් සුවයක්, වර්තමානයේ තියෙන ලෙඩ දුක් වලින් අයින් වීම සුවයක්, අනාගතයේදී හටගෙන සුව වෙන රෝගයන්ගේ යම් සුවයක් කරන ඒකත් සුවයක් කියන එකම ධර්මයක් තමයි මේ ආරෝග්‍ය එමත් නැත්තම් සුවය කියලා කියන්නේ. එතකොට රෝගයෝ කියන ඒවා හැබැයි ඒව නිමිත්තක් සහිතයි, ඒක නිසා වෙන්වෙන් වශයෙන් අපිට දැක ගන්න පුළුවන් කියලා කියනවා. නමුත් සුවය කියන එක එහෙම වෙන්වෙන් වශයෙන් දැක ගන්න පුළුවන් සුවයක් නෙවෙයි. ඊළඟට එපමණක්ද නොව අනුමතග්ග අතීත සංසාරේ කොනක් නොපෙනෙන අතීත සංසාරේ ඉපදිච්ච ඒ වගේම සියලු භවයන්ගෙම ශරීරයේ හටගත් යම් රෝග සුවයක් වෙනවා නම් ඒකත්, අනාගත භවයන්හි හටගන්නා රෝගයන්ගේ යම් සුවයක් වෙනවා නම් එයත්, වර්තමාන භවයේ යම් රෝගයක් සුවය වෙනවා නම් ඒකත් වෙන් කරන්න පුළුවන් ධර්මයක් නෙවෙයි, වෙන් කරන්න බැරි එකම ධර්මයක් තමයි මේ ආරෝග්‍ය කියන සුවය කියන එක කියලා කියනවා. මේක ටිකක් ගැඹුරයි, නමුත් හිතා ගන්න අපිට පහසු වෙන විදිහට ස්වාමීන් වහන්සේ මේ උපමා වලින් දීලා තියෙනවා. රෝග හා ආත්ම භාව සනිමිත්ත ධර්ම වූයෙන් බොහෝ විදි. දැන් රෝග කියන ඒවා බොහෝ රෝග තියෙනවා නේ. අපි ඉපදිච්ච දවසේනම් අපි මෙච්චර මේ දක්වාම ගොඩාක් රෝග අත්දැකලා තියෙනවා. ඒ වගේම මේ ආත්ම භාව කියලා කියන්නේ මිනිස්සෙක් වෙච්ච බව, සත්වයේ යම් කිසි තිරිසනෙක් වුණා නම් තිරිසනෙක් වෙච්ච බව, ඒ වගේම වෙනත් මිනිස්සෙක් වෙヒටියා නම් වෙනත් මිනිස්සෙක් හිටපු ආත්ම භාව ආදී දේවල්, ඒවා නිමිති සහිත ධර්මයක්. ඒකෙන් දැන් පූර්ව නිවාසානස්සති ඥානෙත් කියන්නේ මං අහවල් තැන අහවලෙක් වෙලා හිටියයි කියලා. අහවල් ආහාර පාන ගත්තා කියන්නේ නිමිති තියෙන නිසා තමයි එහෙම බලන්න පුළුවන්. ඒ වගේ විතරක් නෙවෙයි, සියයක් වූ පුද්ගලයන්ද දහසක් වූ පුද්ගලයන්ගේද, සියයක් වූ පුද්ගලයන්ගේද දහසක් වූ පුද්ගලයන්ගේද දස දහසක් වූ පුද්ගලයන්ගේද අතීත අනාගත වර්තමාන කියන කාල තුනේම සියලු භවයන්හි හටගන්නා වූ සියලු රෝගයන්ගේම සුවයද යටකී පුද්ගලයාගේ රෝග සුවය යන එකම ධර්මයක් වේ. ඒ කියන්නේ අපි සුවය කියලා කතා කරනවා නම් එතනට මෙච්චරක් මිනිසුන්ගේ සුවයක්, මෙච්චරක් භවවල සෝයක්, මේක අතීතයේ සෝය, අනාගතයේ සෝය, වර්තමාන සෝය කියලා මොන විදියට විස්තර කරත් මේ සියල්ලම එකම ධර්මයක් කියන එක තමයි කියන්නේ. සෝය කියලා කියන්නේ එකම ධර්මයක්. පුද්ගලයෝ කියන අය නිමිති නිසා බොහෝ ගාණක් වෙනවා. වෙන වෙනම පුද්ගලයෝ ඉන්නා, වෙන වෙනම භව තිබුණා, ඒව වෙනස් වුණාට සෝය කියන එක එකම ධර්මයක් හැටියට මේක නැවත නැවත වාරයක් අපිට ඒත්තු ගන්නවා. මේ උපමාවේ දක්වන පරිදි සතර වාරයකදී සුව වූ 1500ක් වූ පිළිකාවන්ගේ සුවය එකම ආරෝග්‍ය වූවක් මෙන්. එතකොට මේ හතර වාරයකදී තමයි මේ පිළිකා 1500 සුව වුණේ. නමුත් ඒ සුව වෙන අවස්ථාවක් පාසා ඒ සුවය එකම සුවයක්.
වේදනාව වෙනස් වෙන්න පුළුවන්. ඒක නෙවෙයි මේ කතා කරන්නේ සුවය කියන එක. යම් කිසි සුවයක් ලැබුවා නම් ඒ සුවය කියන එක එකම සුවයක් කියලා කියන්නේ. ඒ වුණ සතර වාරය ඒ වගේ සතර වාරයක්කින් නිවෙන 1500ක් වෙච්ච ක්ලේශයන් හා ස්කන්ධයන්ගේ නිරෝධය ක්ලේශස්කන්ධ ගණනාවෙන් බොහෝ ගණනාවක් ගණනක්ද නොවේ. ඒ කියන්නේ නිරෝධය කියන එක මේ කෙලෙස් 1500 මේ මිදුණා කියන ඒ සුවය නැත්නම් ඒ නිරෝධය ක්ලේශස්කන්ධ ගණනාව වගේ බොහෝ ගණනක් නොවේ. සතර වාරයකදී නිරුද්ධ වීම නිමිත්ත කොට වාර ප්‍රමාණයෙන්ද සතරක් නොවේ. හතර වාරයකින් නිරුද්ධ වුණා කියලා ඒ ලැබෙන නිරෝධය හතරක් නෙවෙයි. බොහෝ සත්‍යයන්ගේ නානාවිධ රෝග සුවය හා පිළිකා හටගත්තා වූ පුද්ගලයාගේ රෝග සුවයත් එකම ධර්මයක් වූවාක් මෙන්. දැන් බොහෝ පුද්ගලයන්ට නානා රෝගවලින් ලැබිච්ච සුවය එකම සුවයක් වගේ නිවනට පැමිණෙන්නා වූ සකල සත්‍යයන්ගේම ක්ලේශස්කන්ධ නිරෝධය පුද්ගල ගණනාවෙන්ද බොහෝ ගණනක් නොව එකක්ම වේ. ඒ කියන්නේ මේ ක්ලේශ නිරෝධය කියන එකත් එකම ධර්මයක්. මේක එකිනෙකාට වෙනස් නිරෝධ නෙවෙයි. ඒ වගේම මේ හතර වරකදී නිරෝධ වෙන මේ ක්ලේශයෝ, ඒ කියන්නේ මාර්ග ඥාන හතරෙන් හතර අවස්ථාවකදී නිරෝධ වෙනවන ක්ලේශයෝ, ඒ නිරෝධ වීමත් හතරක් නෙවෙයි. එකම නිරෝධයක් කියලා තමයි කියන්නේ. ඒක තමයි එතනදී හැම අවස්ථාවකදීම ඒ මාර්ගඥාන පලඥානවල අරමුණ නිර්වාණයමයි, නිවීමමයි අරමුණ. එකම නිවනක් තියෙනවා. හැබැයි ඒක කෙලෙස් ප්‍රහාණය කිරීම වශයෙන් හතර අවස්ථාවකදී සිදු වුණාට නිරෝධය කියලා ගන්නකොට එකම නිවීමක්. නැවත අනුත්පාද නිරෝධ කිරීමනේ නිවන කියන්නේ. එහෙමනම් ඇතැම් ධර්ම අනුත්පාද නිරෝධයක් සිද්ධ වෙනවා නම් ඒ අවස්ථාවේදී ඒ අනුත්පාද නිරෝධය නම් නිවීම කියලා කියන්නේ ඒ අවස්ථා හතරෙදිම එකම නිරෝධයක් තමයි තියෙන්නේ. එතකොට මෙතෙන්දි කියනවා ක්ලේශස්කන්ධහා පුද්ගලියෝ සනිමිත්ත ධර්මයෝ. ක්ලේශස්කන්ධයයි පුද්ගලියෝ කියන එක නිමිති සහිතයි. සටහනක් තියෙනවා. වෙන් කළ හඳුන ගන්න පුළුවන් ගතියක් තියෙනවා. නිරෝධය වනාහි අනිමිත්ත, සටහනක් නැති ධර්මයකි. සනිමිත්ත ධර්ම වූ ක්ලේශස්කන්ධ පුද්ගලියෝ මේ එකක් යැයි මේ අනිකක් යැයි වෙන් කළ හැකිවේ. ධර්මත් සනිමිත්ත ධර්ම වෙච්ච කෙලෙසුත් ස්කන්ධයොත් ක්ලේශස්කන්ධත් පුද්ගලයොත් වෙන වෙනම හඳුනගන්න පුළුවන්, වෙන වෙනම වෙන් කරන්න පුළුවන්. අනිමිත්ත ධර්මයක් වෙන ක්ලේශස්කන්ධ නිරෝධය කියන නිවන ඒ විදිහට බොහෝ ගණනක් විදිහට වෙන් කරන්න පුළුවන් ධර්මයක් නෙවෙයි කියලා කියනවා. ඊළඟට කියනවා මෙන්න මේක දැන් මේ අපි මේ මූලික හැඳින්වීමේ අවසානයට ඇවිල්ලා තියෙනවා. දැන් මෙතනදී අපිට තියෙනවා පොඩි අභියෝගයක්. මම හැමෝටම ආරාධනාවක් කරනවා මේ සම්බන්ධයෙන් මේ අවසාන පරිච්ඡේදයේ සම්බන්ධයෙන්. දැන් මේ කරපු විස්තරය අනුව අවසාන පරිච්ඡේදය ගැන තම තමන්ට ඉදිරි සතිය තුළ හිතන්න අවකාශයක් අපි සලස්සනවා. ඊට පස්සේ අපි ඒ ගැන සාකච්ඡා කරමු. මේක හොඳට අහගන්න. මෙතෙන්ද කියනවා ක්ලේශ ස්කන්ධ නිරෝධේ යන වචනෙන් අදහස් කරන ලද ක්ලේශ ස්කන්ධයෝද. දැන් ක්ලේශ ස්කන්ධ නිරෝධේ කියන වචනෙන් අදහස් කරන්නේ යම් කිසි ක්ලේශ ස්කන්ධයෝ. ඒ වගේම අතීතේ නූපන්නා වූද, අතීතේ ඉපදිච්ච නැති, අනාගතයේදී නූපදින්නා වූද, අනාගතයේදී ඉපදෙන්නේ නැති, වර්තමානයේ ඉපිද නැත්තා වූද, වර්තමානයේ ඉපදිලත් නැති, කාල විමුක්ත ක්ලේශස්කන්ධයෝ වෙති. අනාපව මම ඒ වාචකෙන් කියනවා මේ ක්ලේශස්කන්ධ නිරෝධය ගැන අපි කතා කරේ. මේක එකම නිරෝධයක් තියෙන ක්ලේශස්කන්ධ කිව්වහම ගොඩාක් ಜಾති තියෙනවා. නිමිත්තක් සහිතයි. පුද්ගලියෝ හැටියට ඊට පස්සේ කෙලෙස් හැටියට ඒක නිමිත්තක් තිබුණා. දැන් ක්ලේශස්කන්ධේ නිරෝධය කියලා කිව්වෙම අනුත්පාද නිරෝධය. ක්ලේශස්කන්ධවල මතු හට ගැනීමක් නැතුවම වෙන නිරෝධය තමයි මතුව හට ගන්න පුළුවන් ශක්තිය සම්පූර්ණයෙන්ම දුරු කිරීමනේ නිරෝධය කියලා කියන්නේ. අනුත්පාද නිරෝධය. ඒ කියපු ක්ලේශස්කන්ධ නිරෝධය කියන එකේ ක්ලේශස්කන්ධ කියලා වචනයක් තියෙනවානේ. අන්න ඒ ක්ලේශස්කන්ධ කියන ඒවා
අතීත් මෙතෙන්දි කියනවා අතීතෙත් ඉපදිලා නැහැ. අනාගතෙත් උපදින්නේ නැහැ. වර්තමානයේ ඉපිදත් නැහැ. කාලේ විමුක්ත වෙච්ච ක්ලේශස්කන්ධයෝ කියලා කියනවා. එහෙයින් ඔව්හුද අනිමිත්ත ධර්මයෝය. සටහනක් නැත්තා වූ ධර්මයෝය. චතුර් මාර්ගයන්ගේ වශයෙන් සතර වාරයකදී ප්‍රහාණය කිරීම නිමිති කොටගෙන නානාවිධ ක්ලේශ හා නානාවිධ ස්කන්ධ ගැන කියනු ලැබේ. චතුර් මාර්ග වශයෙන් සතර වාරයකදී ප්‍රහාණය කිරීම නිමිත්ත කරගෙන ඒක නිසා චතුර් මාර්ගයෙන් සතර වාරයකදී ප්‍රහාණය වෙන බව කිව යුතු විදිහට ගත්තාම නානාවිධ ක්ලේශ හා නානාවිධ ස්කන්ධ අරගෙන තමයි මේක කතා කරන්නේ. එහෙම වුණත් එසේ වුවත් ඒකාන්තයෙන් ඔවුන්ගේද නානත්වයක් නොලැබේ. එහෙම වුණත් ඒ වගේත් නානත්වයක් නැහැයි කියලා කියනවා. අන්න විශේෂම වාක්‍ය මෙය අවබෝධ කර ගැනීමට මදක් දුෂ්කර වූවකි. සිහිනුවණින් යෙදී මුලා නොවි යථාර්ථය අවබෝධ කරගත යුතුයි කියලා කියනවා. ඉතින් අපිට දැන් වගකීමක් තියෙනවා, එහෙම නැත්නම් අපිට අභියෝගයක් චැලෙන්ජ් එකක් තියෙනවා. මේ අවසාන ඡේදය කොයි විදිහටද තේරුම් ගත යුත්තේ කියන එක පිළිබඳව. ඉතින් මම ඒක සතියක් පුරා මේ ගැන හිතන්න, මේ ගැන නැවත නැවතත් මේ මුනිම රේරුකාණී ස්වාමීන් වහන්සේ කියනවා මේ පොත එකපාර දෙපාරක් කියවට හරියන්නේ නැහැ කියලා කියනවානේ. ඒක නිසා මේක නැවත නැවත කියවන්න කියවල මෙච්චර කල් අපි සාකච්ඡා කරපු කරුණු හොඳින් හිතලා බලලා අදහසක් ගන්න මොකද්ද මේ අවසාන ඡේදයෙන් කිව්වේ කියලා. අවසාන ඡේදයෙන් කිව්වේ කියලා අදහසක් ගන්න අපි ඒ ගැන පසුව සාකච්ඡා කරමු. හොඳයි, අපි අදට කරුණු විස්තර කිරීම මෙතනින් අවසන් කරනවා. යම් කිසි අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට ඉදිරි ප්‍රස්තාව සලසන. තෙරුවන් සරණයි. අවසරයි ජයන්ත මහත්තයා. මේ අන්තිම පරිච්ඡේදය මටත් ගොඩාක් තේරුම් ගන්න බැරුව දඟල දඟල හිටියේ. ඒකේ මෙතන තියෙන ක්ලේශ කන්ද නිරෝධය කියන්නේ අනුපාද නිරෝධය නෙවෙයි නේද? ක්ලේශස්කන්ධ නිරෝධය කියන වචනේ ක්ලේශස්කන්ධ නිරෝධ කියනකොටම අනුපාද නිරෝධය ගැන තමයි කතා කරන්නේ. එතකොට මුලදී ක්ලේශකන්ධ වෙන වෙනම නිරෝධ කරගන්න පුළුවන් වෙන එක ගණන් කරන්න පුළුවන් කියලා එකක් කියවුණා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම ක්ලේශ නිරෝධ වුණාම ඒක අනුපාද නිරෝධය කියන එකකුත් කිව්වා. එහෙමද? ඔව්, හරි හරි. ඔව්, ක්ලේශස්කන්ධ වෙන වෙනම ගන්න පුළුවන් කියලා කිව්වනේ. ඔව්, එහෙමයි. මේ ඒ කියන්නේ මේක විස්තර කරන මේ මෙතනදී ස්වාමීන් වහන්සේ විස්තර කරනකොට යම් කිසි ක්‍රමයකින් විස්තර කරගෙන ආවා. හැබැයි ඇවිල්ලා අවසානයේදී අපිට ප්‍රහේලිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මේක කොයි විදිහටද තේරුම් ගන්න කියලා. ඉතින් මම අනිත් අයටත් අවස්ථාව දෙන්න ඕනේ හින්දා මේ ගැන අද සාකච්ඡා කරන්න අදහස් කරන්නේ නැහැ. පොඩ්ඩක් හිතන්න. හිතලා බලන්න මේක දෙතුන් පාරක් කියවලා හිතලා බලන්න මොකද්ද මේ කියන්නේ කියලා. මොකද්ද මේ කියන්නේ කියලා හිතලා බලන්න අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. මේ ගැන හිතීම බොහොම වැදගත්. බොහොම පිං ඒ ගැන සඳහන් කරා. උත්සාහ කරපු එකත් හරිම වටිනවා. ඔව් පිං. ඔව් පිං. හොඳයි. වෙනත් කාට හරි අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවද? හොඳයි. එහෙමනම් අපි අද දවසේ සාකච්ඡාව අපි නිමා කරමු. අපිට ලැබෙන සතියේදී සාකච්ඡා කරන්න තියෙන්නේ නිර්වාණය හට ගැනීමක් හා බිඳීමක් නොමැති බව, නොමැතිව නිත්‍යව පවත්නා බව තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි, එහෙමනම් අපි අද දවසේ සාකච්ඡාව නිමා කරන්න අපි අපේ කල්යාණ මිත්‍රය ශ්‍රීමති මහත්මියට යොමු වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා. බොහොම පිං ඔබතුමාට. අද දවසෙත් අපි සුපුරුදු විදිහට පဋාණ සජ්ජායනයත් ඉන්නතුරු අතිපූජනීය රිරුකාණී චන්දිමල ස්වාමීන් වහන්සේගේ නිර්වාණ නිශ්චය කියන පොතේ
දහම් කොටසකුත් සාකච්ඡාවට ගත්තා. මේ වැඩසටහන් සඳහා අපට බොහෝ කුසල් රැස් කරගන්න මේ ස්වාමින්වහන්සේලාගෙන් අපරිමිත වූ සේවයක් සිදු වෙලා තියෙනවා. මේ ස්වාමින්වහන්සේලා පසුව පහළ වෙන පස්චිම ජනතාවට ප්‍රයෝජනය පිණිස තමන් වහන්සේලාගේ වටිනා කාලයෙන් කොටසක් කැප කරලා ධර්ම සංගාය සජ්ජායන ඊළඟට ධර්මය ලියා තිබීම ධර්මය පැහැදිලි කරලා පොතපත රැස් කර තිබීම ආදිය කළා තියෙනවා. අපි පළමුවෙන්ම ඒ ස්වාමීන් වහන්සේලාට පුණ්‍ය අනුමෝදනා කරමු. අපවත්ව දාල අපි අතිපූජනීය නාවණිය රිය ධම්ම ස්වාමීන් වහන්සේටත් අතිපූජනීය රේරුකාණි චන්දිමල ස්වාමීන් වහන්සේටත් මෙසේ පුණ්‍ය අනුමෝදනා කරමු. බෝධිසත්ව ගුණෝපේත අතිපූජනීය නාවණිය රිය ධම්ම ස්වාමීන් වහන්සේට සමත්‍රිංසත් පාරමී ගුණ පුරාගෙන සුවපහසුවෙන් ලෝතුරා බුද්ධත්වයට පත් වෙන්න අප රැස් කරගත්තා වූ සියලු කුසල් හේතු වේවා වාසනා වේවා. ඒ වගේම අතිපූජනීය රේරුකාණී චන්දිමල සාමින්නාහන්සේටත් තමන් වහන්සේ පතන්නා උතුම් බෝධියකින් නිර්වාණ අවබෝධය සඳහා අපරස් කරගත්තා වූ සියලු කුසල් කෘතවේදීව අනුමෝදන් කරනවා. මේ සාමින්නාහන්සේලා දෙදෙනා වහන්සේලාටම සසර සැරිසරනතුරු නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබමින් තමන් වහන්සේලා ප්‍රාර්ථනා කරන ආකාරයට ප්‍රාර්ථනා මුදුන්පත් කරගන්නට මේ පින් හේතු වේවා වාසනා වේවා. ඒ වගේම මේ ආකාර උතුම් වැඩසටහනක් අපට ඉදිරිපත් කරන සම්බන්ධ කරන කිරීම වශයෙන්ුත් ඊළඟට මේ දහම් කොටස් පැහැදිලි කර දීම වශයෙන්ුත් බොහෝ කරුණු අපට බෙහෙස මහන්සි වෙලා සොයා බලා නිවැරදි ලෙස ඉදිරිපත් කරන ජයන්ත රත්නායක මහත්මයාටත් ඒ වගේම ඒ වැඩසටහන් ඉදිරිපත් කරන්නට දායකත්වයේ ලබා දෙන තාක්ෂණික වශයෙන් දායකත්වයේ ලබා දෙන තුසිත රාජපක්ෂ මහත්මයාටත් මේ වැඩසටහන වර්ණවත් ලෙස ඔබට ඉදිරිපත් කිරීමට උපකාර වන ඉන් අනතුරු ඒවා සංරක්ෂණය කරන ඖෂධි රත්නසේකර මහත්මියටත් වැඩසටහන් මුල කාලයේ පටන්ම අපට බොහෝ උපකාර කරමින් තව තවත් ඒ ඉදිරි අයට බලා ගන්න අවශ්‍ය විදිහට සටහන් තබන ලක්ෂ්මී කුමුදුනි මහත්මියටත් අපි ඉතා කෘතවේදීව පුණ්‍ය අනුමෝදනා කරනවා. ඔබ සෑම සියලුම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබන්නට මේ පින් හේතු වේවා වාසනා වේවා. මේ ආකාරයට බොහෝ කාලයක් අනේක විද සාසනික සේවාවල් කරන අතරම තම තමන්ගේ සිත් සතන්වල දියුණු කරගත යුතු දහම් කරුණු සිත්සේ දියුණු කර ගැනීමට අවශ්‍ය ධෛර්ය ශක්තිය වීරිය ප්‍රඥාව නිරන්තරයෙන් වර්ධනය වේවා. පතන උතුම් බෝධි වලින් සුවපහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයටත් මේ පින් හේතු වේවා වාසනා වේවා. ඒ වගේම ඔබ සැම ධර්මයේ ඉගෙන ගත්තා වූ ගුරුතුමන්ට ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් පරලෝසපත් යම්තා ඥාති මිත්‍රාදීන්ටත් ගුරුතුමන්ටත් සුජීවත්ව සිටින පවුලේ නෝනාවරු මහත්තුරු දූ දරුවන් නැදෑ හිතමිතුරන් සැමටත් අපි මේ සියලු කුසල් එකසේම කෘතවේදීව අනුමෝදන් කරනවා. ඒ සෑම සියලුම දෙනාත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා. අපවත්ව දාල ස්වාමීන් වහන්සේලාත් පරලෝසපත් ගුරුතුමන් නැදෑ හිතවතුනුත් සුගති වලින් සුගති වලටම පත්වෙත්වා. ඒ සෑම සියලුම දෙනාටත් සුවපහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින් හේතු වේවා වාසනා වේවා. ඒ වගේම සහභාගී වුණු කලණ මිතුරු ඔබ සැමටත් අපි කෘතවේදීව පුණ්‍ය අනුමෝදනා කරනවා. ඔබ සැමගේ සියලු ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබන්නට මේ පින් හේතු වේවා වාසනා වේවා. ඒ වගේම ගුරු උතුමන්ට නැදෑ හිත මිතුරන් ඇතුළු සැමටත් මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් ජීවිත ලබන්නටත් පරලෝසපත් සැමට සුගති වලින් සුගති වලටම පත් වෙන්නටත් හේතු වේවා වාසනා වේවා. සෑම සියලුම දිනාට පතන උතුම් බෝධි වලින් සුවපහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින් හේතු වේවා වාසනා වේවා. අප සෑම සියලුම දිනාම එකමුතු වෙලා දෙවියන්ට පින් දීලා ප්‍රාර්ථනා වාක්‍ය කියමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා
දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ චිරං රක්ඛන්තු ත්වං සදා. පරලෝසපත් ඥාතීන්ට පින් දෙමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අපි සැම මෙසේ ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදං මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛාපමුජ්ජතු සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. සාදු. ගොඩක් පින් ශ්‍රීමති මහත්මිය, ඔබතුමියට අප්‍රමාණ පින් සිදු වේවා. ජයන්ත මහත්මිය ගොඩාක් පින් හරිම ආකර්ශනීය නිදාන කොටස බොහොම පින්. ජයන්ත මහත්මයට ජයන්ත මහත්මයට ශ්‍රීමති මහත්මයට අනේක වාරයක් පින් සිදු වේවා. තෙරුවන් සරණයි. ජයන්ත මහත්මයා, ශ්‍රීමති මහත්මියතුළු සංවිධායක මණ්ඩලයට මේ ධර්ම දාණයට ඉතාමත්ම කෘතවේදී වෙන අනුමෝදන් කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ජයන්ත මහත්මයාට ශ්‍රීමෝ පින් මුතුන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. පින් අනුමෝදන් කරනවා. තෙරුවන් සරණයි.